ගී සතියේ අපි කතා කරේ බැංකු සැසුම් පත්‍ර කියන පාඩම හිතනවා ඔයගොල්ලන්ට ඒක අපහැදිලිතාවයක් නැහැ කියලා සමහර කට්ටිය පස්සේ ප්‍රශ්න අහලා තිබ්බා. ඒක ලොකු අපහසුතාවයක් නැති පාඩමක් බැංකු සැසුම් පත්‍ර කියන පාඩම. හැබැයි විභාගයේ පැත්තෙන් වාර කිහිපයක් බැංකු සැසුම් පත්‍රය සකස් කරන ආකාරය ටෙස්ට් කරලා තියෙනවා. ඒතර මුලින්ම බලන්න ඕනේ ඩකුගලන්ට මතක් කරොත් එහෙම මේ පාඩම මුලින්ම බලන්න ඕනේ අපේ මුදල් පොත. ඒතර මුදල් පොත දිහා බලද්දී අපි බලන්න ඕනේ කස්ටමර් කෙනෙක්ගේ මුදල් පොත දිහා බලන විදිහට බැංකුව පැත්තෙන් නෙමෙයි. ඊළඟට ඒ කස්ටමර්ට බැංකුවෙන් ලබා දෙන බැංකු ගිණුම් විස්තරය, බැංක් ස්ටේට්මන්ට් එක. ඒතර හැම වෙලාවෙම කස්ටමර්ගේ මුදල් පොතේ හර පැත්ත බැංකු ගිණුම් විස්තරයේ බැර පැත්තත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. එතෙන්දී අඩුපාඩු දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි කස්ටමර්ගේ මුදල් පොතේ හර පැත්තේ සටහන් වෙලා තියෙන, නමුත් බැංකු ගිණුම් විස්තරයේ බැර පැත්තට ඇවිල්ලා නැති දේවල්. තව එකක් හම්බ වෙනවා බැංකු ගිණුම් විස්තරයේ බැර පැත්තේ තියෙන, හැබැයි ගනුදෙනුකරුගේ මුදල් පොතේ හර පැත්තේ තියෙන්නේ නැති දේවල්. සටහන් වෙලා නැති දේවල්. ඊළඟට අනිත් කම්පැරිසන් එක කරන්න ඕනේ මුදල් පොතේ ගනුදෙනුකරුගේ මුදල් පොතේ බැර පැත්තේ තියෙන බැංකු ගිණුම් විස්තරේ හර පැත්තේ තියෙන අයිතමත් එක්ක. එතෙන්දී අපිට සටහන් වර්ග දෙකක් එනවා. එකක් තමයි ගනුදෙනුකරුගේ මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා තියෙන, නමුත් බැංකු ගිණුම් විස්තරේ හර පැත්තේ සටහන් වෙලා නැති දේවල්. දෙවනුව අපිට එනවා බැංකු ගිණුම් විස්තරේ හර පැත්තේ සටහන් වෙලා තියෙන, අපේ මුදල් පොතේ ගනුදෙනුකරුගේ මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා නැති දේවල්. ඔන්න ඔය ජාති හතර හොයාගත්තට පස්සේ ඔය ජාති හතරේ සමහර ඒවා, මාරි වකිල කියන්නේ මෙන්න මේ වගේ ඒවා, බැංකු ගිණුම් විස්තරේ සටහන් වෙලා තියෙන නමුත් මුදල් පොතේ සටහන් වෙලා නැති දේවල් අපිට මුදල් පොත සංශෝධනය කරන්න පුළුවන්. ඒ සඳහා සංශෝධිත මුදල් පොතක් අපි සකස් කරන්න ඕනේ මුලින්. එතකොට සමහර වැරදි තියෙනවා. වැරදි නෙමේවා, වෙනස් වීමට බලපාපු හේතු. ඒවා తాවකාලිකව තමයි බලපාලා තින්නේ. එක දවසකින් ඒව නිවැරදි වෙනවා. උදාහරණයක් හැටියට තැන්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක්පත් තියෙනවා නම් දවස් දෙක තුනක් ඇතුළත ඔය නිෂ්කාශනය වීම වෙනවා. එතකොට ඒක ඒ වෙනස් වීමට බලපෑපු හේතුව නිවැරදි වෙනවා. එතකොට ඒක කොහෙවත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයත් වැරද්දක් වෙලා නැහැ. ඒ වගේම නිකුත් කරපු නමුත් ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත්. ඒ වගේම ඉදිරියේදී ගෙවීමට ඉදිරිපත් වුණාම මේ වෙනස් වීමට බලපෑපු හේතු නැති වෙලා යනවා. ඒ විදිහට හොඳට මතක තියාගන්න, ඒ විදිහට අපිට බැංකු සැසඳුම් පත්‍රය සකස් කරන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම සංශෝධිත මුදල් පොත අපි නිවැරදි කරනවා. ඊළඟට සංශෝධිත මුදල් පොතේ ශේෂය අරගෙන ගිහිල්ලා බැංකු සැසඳුම් පත්‍රය අපිට සකස් කරන්න පුළුවන්. අද මම තෝරගත්ත පාඩම අපේ අවසාන වශයෙන් සකස් කරපු බැංකුවක මූල ප්‍රකාශ වලටම යම් ආකාරයක අදාළ වන පාඩමක්. මෙතනදී අපි කතා කරන්නේ බලපාන රෙගුලාසි, බැංකුවකට බලපාන රෙගුලාසි ගිණුම්කරණය සම්බන්ධයෙන්. මේ පාඩමත් හරි වැදගත්. ඔයගොල්ලන් විභාගයේ පැත්තෙන් බොහෝ වෙලාවට ලියන ප්‍රශ්න ගොඩාක් එනවා මේ අපි ඉගෙන ගන්න කොටසෙන් අද. මුලින්ම අපි බලමු. බැංකුවක් ගත්තහම සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක් වගේ නෙමෙයි බැංකුවට බලපාන නීති රීති විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කලින් දවස් කිහිපයකත් සාකච්ඡා කරා ඇයි එහෙම බැංකුවකට බලපාන නීති රීති ගොඩක් තියෙන්නේ කියලා. බැංකුවට බලපාන නීති රීති එහෙම ගොඩාක් තියෙන්නේ හේතුව තමයි බැංකුවක් තමන්ගේ කටයුතු සිද්ධ කරන්නේ ජනතාවගේ මුදල් වලින්. අනිත් ආයතන කිසියම් එකක් ගත්තහම ඔයාලා බැලුවොත් අනිත් ආයතන බහුතරයක්
ඒගොල්ලොන්ගේ තියෙන්නේ තමන්ගේ වත්කම් ප්‍රාග්ධනේ වෙලා තියෙන්නේ එක්කෝ ණයට අරගෙන එහෙම නැත්නම් අරගෙන තියෙන්නේ ඒ සල්ලි දාලා තියෙන්නේ අයිතිකරු ප්‍රාග්ධනේ හැටියට කොටස් හිමිය තමයි දාලා තියෙන්නේ. මේ බැංකුවල ශේෂපත්‍රය ඔයගොල්ලෝ බැලුවම දැන් ඔයගොල්ලෝ හොඳට අවබෝධය තියෙන බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදලා ඉවර නිසා බැංකුවක ශේෂපත්‍රයක් ගත්තාම සම්පූර්ණයෙන්ම වෙනස්. බැංකුවක ශේෂපත්‍රයේ මුළු වත්කම් වලින් 90%ක්ම අපි හොයාගෙන තියෙන්නේ තැන්පත් කරුවන්ගේ මුදල්වල. ඒක තැන්පත් කරුවන්ගේ මුදල් කියලා කියන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ තැන්පත්. ඒක නිසා නොය මූලධර්මයේ නිසා බැංකුවකට බලපෑවෙන්න රෙගුලාසි ප්‍රමාණය වැඩි. හේතුව බැංකුවක් හරියට දිව්වේ නැත්නම් බැංකුවක් කඩාගෙන වැටුනොත් ඒක සාමාන්‍ය මහ ජනතාවගේ බැංකු එහෙම නැත්නම් මූල්‍ය පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසය අඩ කෙරෙන සාධකයක් වෙනවා. ඒකට එක බැංකුවකට මොන හරි ගැටලුවක් මතුනවා කියලා කියන්නේ අනිත් බැංකුවලට ඒකේ බලපෑම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකින්ද ශ්‍රී ලංකා මහ බැංකුව, රජය, මුදල් අමාත්‍යාංශය, සුරගුම්පත්තා විනිමය කොමිෂන් සභාව ආදී විවිධ ආයතන බැංකුවකට නියාමනය කරන්න පත් කළා තියෙනවා. දැන් අනිකුත් ආයතන ගත්තම ඒගොල්ලන්ට මේ වගේ සුවිශේෂ නියාමනයක් නැහැ. මේ බැංකුවකට ඒ නියාමන කටයුතු සියල්ලම තියෙනවා. ඒක නිසා මතක තියාගන්න බැංකුවක් සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වලින් තමයි තමන්ගේ බැලන්ස් ෂීට් එක හදාගෙන තියෙන්නේ. එතන මම ඔයාලට කලින් දවසකත් කිව්වා දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ලොකුම ව්‍යාපාර ආයතන ගත්තා. මම ව්‍යාපාර ආයතන නම් කියන්නේ කැමති නැහැ නමුත් ඔයගොල්ලෝ බැලුවොත් දුරකථන ක්ෂේත්‍රයේ හෝ වේවා අනිත් පාරිභෝගික ක්ෂේත්‍රයේ වේවා හෝටල් ගත්තත් හොස්පිටල් ගත්තත් ලංකාවේ තියෙන ලොකුම ව්‍යාපාර ආයතන ගන්නකොට ඒ ලොකුම ව්‍යාපාර ආයතන වල බැලන්ස් ෂීට් එකේ අපි දන්නවා මුළු වත්කම් කියන අගය ගිහිල්ලා බලන්නකෝ. මුළු වත්කම් කියන අගය බිලියන 200 300 වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිලියන 200 300 කියලා කියන්නේ ඉහළම මට්ටමේ ආයතන වල. අනිත් ඒවා එච්චරවත් නැහැ. ඒතු තමයි මේ ආයතන වල තමයි බැලන්ස් ෂීට් එක ලොකු කරගන්න බෑ. ලොකු කරගන්න පුළුවන් එකම විදිය තමයි එක්කෝ අයිතිකරු සල්ලි දාන්න ඕනේ. පොටස් හිමියන් හැටියට එහෙම නැත්නම් ණයට ගන්න. ණයට ගැනීම ඔප්ෂන් එකක් නෙමෙයි. මොකද ණයට ගන්නවත් එක්කම ඒකට අදාළ පොලියයි මුල් මුදලයි ගෙවන්න තියෙනවා. හරි. ඒකින්ද ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක ලොකු වෙන්නේ නැහැ. එහෙම ගොඩාක් ලොකුවට. හැබැයි ඔයාලා බැලුවොත් දැනට මෑතකදී ආරම්භ කරපු බැංකු ගත්තත් අවුරුදු 5 10කට කලින් ආරම්භ කරපු බැංකු ගත්තත් ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක අවම වශයෙන් බිලියන 100ක් 200ක් තියෙනවා. බිලියන 100ක් 200ක් තියෙනවා. ඔල ගත්තොත් සාමාන්‍ය ප්‍රමාණය බැංකු ගත්තොත් බිලියන 500 600 700 තියෙනවා. ලංකාවේ රාජ්‍ය බැංකු 3යි ඊළඟට පෞද්ගලික බැංකු වල ඊළඟට ඉන්න බැංකු 3යි ගත්තත් ඒගොල්ලෝගේ බැලන්ස් ෂීට් එක ට්‍රිලියන 1කට වඩා වැඩි. දැන් සමහර බැංකු වල තමන්ගේ මුළු වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 2කට ලං වෙලා තියෙනවා. ඊට අමතරව ලෝන්ස් උත් වැඩි ට්‍රිලියන 1කට වඩා, ඩිපොසිට් උත් වැඩි ට්‍රිලියන 1කට වඩා. ඒක නිසා මේ බැංකුවල සයිස් එක විශාලයි. ඒ විශාල වෙලා තියෙන්නේ බැංකුවලට නිකන් අර අරුම පුදුම මැජික් එකක් තියෙන හින්දා නෙවෙයි, බැංකු වලට සාමාන්‍ය මහජනතාව මුදල් දාන හින්දා. ඒක මුදල් දානකොට එක පැත්තකින් බැලන්ස් ෂීට් එකේ වගකීම් පැත්ත තැන්පතු නිසා වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඒ තැන්පතු භාවිතා කරලා බැංකු ණය සහතිකාරම් ලබා දෙනවා. ඒකින්ද බැලන්ස් ෂීට් එක එන්න එන්න විශාල වෙනවා. ඒකින්ද තමයි ඔයගලන්ට මතක නම් මම දන්නේ මම කතා කරාද කියලා බැංකුව වල ගත්තොත් එහෙම රිටර්න් ඔන් ඇසෙට් වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය බොහොම අඩු වගේක් තියෙන්නේ. වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය බැංකුව වල 1:2 අතර තමයි තියෙන්නේ. සමහර බැංකුවල එකටත් වඩා අඩුයි. ඒකට හේතුව තමයි බැංකුව වල වත්කම් ප්‍රමාණය වැඩි. දැන් හිතන්නකෝ ට්‍රිලියන 1ක් තියෙන බැංකුවක් කියලා හිතන්නකෝ බැලන්ස් ෂීට් එකේ මුළු වත්කම් ගන්න ට්‍රිලියන 1ක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක බිලියන 10ක් වුණා. ට්‍රිලියන 1යි කියලා කියන්නේ බිලියන 1000යි. එතකොට මුළු වත්කම් මත අනුපාතය ගත්තහම ප්‍රතිලාභ අනුපාතය ගත්තහම බිලියන 10 බෙදුවහම ට්‍රිලියන 1කින්, ඒ කියන්නේ බිලියන 1000න් උත්තරය 1:1. සත්‍යය කියලා ගත්තම 1:1. ත්‍රේ බැංකුවට එක 1:2 කරගන්න ප්‍රොෆිට් එක 20 බිලියන් කරන්න ඕනේ. 20 බිලියන් කරොත් තමයි ට්‍රිලියන 1කට
සියයට දෙකක පත්කම් මත ප්‍රතිලාභ අනුපාතයක් එන්නේ. ඒත් ඒක බැංකුවේ වැරැද්දක් හින්දා නෙමෙයි. සාමාන්‍ය ව්‍යාපාර ආයතනවල මේ පත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 15 20 වගේ තියෙනවා. ඒත් ඒගොල්ලගේ මුළු වත්කම් ප්‍රමාණය අඩුයි. හැබැයි බැංකුවල මුළු වත්කම් ප්‍රමාණය වැඩි. එහා සාපේක්ෂව ප්‍රොෆිට් එක සාමාන්‍යයෙන් අඩුයි. කියන්නේ අඩු වෙන්නේ හේතුව තමයි බැංකු දුහන්නේ මාජින්ස් වල. මේ දවස්වල තවත් අඩු ඇති. මොකද පොලි අනුපාතයයි අපේ යන පොලි වීදමේ අතර වෙනස යැපෙන් ගොඩක් අඩු නිසා. පොලි අනුපාත දැන් අඩු වෙනි ගොඩක් නේද? ඉතින් මම කියන්න උත්සාහ කරේ බැංකුවල නියාමනයේ සඳහා විවිධ ආයතන තියෙනවා. ඒ ආයතන මේ බැංකු නියාමනය කරන්න හේතුව තමයි බැංකුවල බැලන්ස් ෂීට් එකේ බහුතරයක් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ගනුදෙනු කරුවන්ගේ තැන්පතු වලින් ගොඩනැගුණු වත්කම්. right? එතකොට මේ වත්කම් වලට මොන හරි ගැටලුවක් වෙනවනම් ගනුදෙනු කරුවන්ගේ තැන්පතු වලට ගැටලුවක් මතුවෙනවා. එතකොට ගනුදෙනු කරුවන්ගේ තැන්පතු වලට ගැටලුවක් මතුනා කියන්නේ බැංකුවට ඔක ගෙවා ගන්න බැරි වෙනවා. ඒක නිසා බැංකුවට එහෙම අපහසුතාවයක් වෙනවා නම් ඒක රටක මූල්‍ය පද්ධතියට බලපානවා. ඒක නිසා බැංකු නියාමනය කරන්න වෙනම ආයතන තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවා. ඊට අමතරව තවත් ආයතන බැංකු නියාමනය කරනවා විවිධ සාධක නැත්තම් නිර්ණායක විදාගෙන. ඒතර මේ පාඩමේ අපි කියන්න උත්සාහ කරන්නේ නැත්නම් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ගිණුම්කරණයේ සම්බන්ධයෙන් මොනවාද තියෙන නියාමනයන් සහ බැංකු මොනවාද කරන්න ඕනේ. මේ ටික දැනගන්න තමයි උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ ලියා ගන්න මොකද යන්නේ හොඳට අහගෙන හිටියනම් ඇති. right. ඒතර පළවෙනි එක මම කතා කරන්නේ බැංකු ක්වාටලි රිපෝර්ටින් ගත්තාම ආර්ථමය වශයෙන් ගත්තාම මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එහෙම නැත්නම් ගිණුම් කරණය සම්බන්ධයෙන් මොනවද තියෙන නියාමනයන් කියලා. ඒතර පළවෙනි නියාමනය තමයි දැන් මේ පළවෙනි නියාමනය අදාළ වෙන්නේ නැහැ රජයේ බැංකු වලට හේතුව ඒගොල්ලෝ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙච්ච නැති ආයතන නිසා. ඒතර පළවෙනි නියාමනය අපි කතා කරන්නේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකු ඉන්නවනම් ඒගොල්ලන්ට අදාළ වෙන නියාමනයක් සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ නියාමනය එන්නේ කොළඹ කොටස් හුමාරුවේ රෙගුලාසි අංක 7.49 තමයි මේ නියාමනය ඇවිල්ලා තියෙන්නේ. right? එතකොට කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ ගත්තාම හැම බැංකුවක්ම වගේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා තියෙන කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. හැබැයි රජයේ බැංකු තාම එහෙම කොටස් නිකුත් කිරීමක් කළා නැති නිසා ඒගොල්ලෝ තාම ලියාපදිංචි වෙලා නැහැ. right? එතකොට අපි ගත්තොත් එහෙම කාර්තුමේ වශයෙන් කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් ඒගොල්ලන්ට තියෙනවා තමන්ගේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ. හැම ක්වාටර් එකකට සැරයක්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඒ ක්වාටර් එකේ මූල්‍ය ප්‍රකාශ සකස් කරනවා. එහෙම මූල්‍ය ප්‍රකාශ සකස් කරලා ඉදිරිපත් කරන්න ඕනේ කොළඹ කොටස් හුමාරුවට. ඒතර කොළඹ කොටස් හුමාරුව කියලා කියන්නේ ඒක අපි ඇත්තටම යොමු කරන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට යන දේ යොමු කරන්නේ මූල ඒක රූට් වෙන්නේ ඉස්සෙල්ලාම සුරගම්පත්ත විනිමය කොමිෂන් සභාවට. ඒගොල්ලෝ හරහා තමයි කොළඹ කොටස් හුමාරුවට යවෙන්නේ. ඉතින් අපේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සෑම වාණිජ බැංකුවක්ම කොළඹ කොටස් විනිදෙබලේ ලියාපදිංචි වෙලා තියෙන ඔක්කොම වාණිජ බැංකු රජයේ බැංකු ඇරුණාම මේ හැම වාණිජ බැංකුවක්ම කාර්තුමය මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒ ප්‍රසිද්ධ කිරීම කරන්න ඕනේ විනිමය සුරගම්පත්ත විනිමය කොමිෂන් සභාව හරහා කොළඹ කොටස් හුමාරුවේ. ඒකට ඩෙඩ්ලයින් එක තමයි පළවෙනි ක්වාටර් එක, දෙවෙනි ක්වාටර් එක සහ තුන්වෙනි ක්වාටර් එක. ඔන්න ඔය කාර්තු තුන සඳහා ගිණුම් වර්ෂය අවසන් වෙලා දවස් 45ක් ඇතුළත. ගිණුම් වර්ෂය අවසන් වෙලා දවස් 45ක් ඇතුළත. හැබැයි අවසාන ක්වාටර් එකට, ඒ කියන්නේ අන්තිම ක්වාටර් එකට, ඒ කියන්නේ සාමාන්‍ය හැම බැංකුවකම වගේ මූල්‍ය වර්ෂය ඉවර වෙනවා ජනවාරි 1 ඉඳලා දෙසැම්බර් 31. 99%ක්ම වගේ බැංකුවල මූල්‍ය වර්ෂය ඉවර වෙන්නේ ওই විදිහට. එතකොට හැම ක්වාටර් එකකම 1 2 3 කියන ක්වාටර්ස්, ක්වාටර් එකක් කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති. එතකොට පළවෙනි ක්වාටර් එකේ ඉන්නේ ජනවාරි 1 ඉඳලා මාර්තු 31. අපි මේ පළවෙනි ක්වාටර් එක ඉවර වුණා ගමන් ඉන්නේ. දැන් මේ අප්‍රේල් මාසෙ ඉන්නේ.
ඊළඟට දෙවෙනි ක්වාටර් එක පටන් ගන්න අපේ පළවෙනි ඉඳලා ඉවර වෙන්නේ ජූනි 30. තුන්වෙනි ක්වාටර් එක ජූලි පළවෙනි ඉඳලා පටන් අරගෙන සැප්තැම්බර් 30 කින් ඉවර වෙනවා. අවසාන ක්වාටර් එක ඔක්තෝබර් පළවෙනි ඉඳලා දෙසැම්බර් 31 කින් ඉවර වෙනවා. ඒලා අන්තිම ක්වාටර් එකේ තමයි සම්පූර්ණ වර්ෂය වෙනුවෙන්ම ගිණුම් හදන්නේ. ඒකින්ද අවසාන කාර්තුවට තව දවස් 15ක් වැඩිපුර දීලා තිනවා මාස දෙකක් ඇතුළත කියලා. ඒතර හැම වාණිජ බැංකුවක්ම කොළඹ කොටස් විලද පොලේ ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක්ම තමන්ගේ කාර්තුමේ මූලික ප්‍රකාශ කාර්තුව අවසන් වෙලා දවස් 45ක් ඇතුළත පළවෙනි ක්වාටර්ස් 3ට අවසාන ක්වාටර් එක වෙනුවෙන් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රසිද්ධ කිරීම සඳහා. ඒතර සුරගුම් පත්තා විනිමය කොමිෂන් සභාවට අපි දැම්මහම ඒගොල්ලෝ කොළඹ කොටස් මාරුවේ ඒක ප්‍රසිද්ධ කරනවා. හරි කොළඹ කොටස් ප්‍රසිද්ධ කරනවා. ඒතර සාමාන්‍යයෙන් වෙන්නේ හැම බැංකුවම දැන් උදාහරණයක් හැටියට හිතන්නකෝ මේ පළවෙනි ක්වාටර් එක කියලා. ඒතර පළවෙනි ක්වාටර් එක ගත්තාම මාර්තු 30කින් තමයි අවසාන වෙන්නේ. ඒතර මාර්තු 30කින් අවසාන වෙනකොට දවස් 45 කියලා කියන්නේ අපි අපේ මූල්‍ය ප්‍රකාශ මේ 15ට ඉස්සෙල්ලා කොළඹ කොටස් හුමාරුවේ ප්‍රදර්ශනයේ සඳහා යවන්න ඕනේ. ඒතර මේ 15ට ඉස්සෙල්ලා කොළඹ කොටස් හුමාරුවේ ප්‍රසිද්ධ කිරීම සඳහා යවන්න ඉස්සෙල්ලා තව කාර්යයන් ගොඩක් තියෙනවා. එතකොට අපි ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක හැටියට මේ 15 කියන ඩෙඩ්ලයින් එක achieve කරගන්න අපි මෙහාට එන්න ඕනේ. කොහොමද මෙහාට එන්නේ කියන්නේ මේ කාර්තුමේ මූල ප්‍රකාශ අපි ඉස්සෙල්ලාම හැම බැංකුවකම තියෙන ඔඩිට් කමිටි කියලා එකක්. right? විගණන කමිටුව කියලා එකක් තියෙනවා. ඒකේ හැම වෙලාවෙම මහ බැංකුවිනුත් කියලා තියෙනවා accounting standard වල හැම එකෙම කියන්නේ ඒකේ දාන්න කියලා වෙලා ස්වාධීන අධ්‍යක්ෂවරු ඉන්න ඕනේ කියලා. ස්වාධීන අධ්‍යක්ෂවරු කියලා කියන්නේ අදාළ බැංකුවේ කොටස් අරගෙන නැති කට්ටිය සහ ඒගොල්ලන්ට ඒ අදාළ බැංකුව සමග direct relationship එකක් නැති කට්ටිය. එතන මේ ස්වාධීන අධ්‍යක්ෂකවරුන්ගෙන් යුත් මේ විගණන කමිටුවේ ඉස්සෙල්ලා approval එක ගන්න ඕනේ මෙහෙම සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවට යවන්නේ ඉස්සෙල්ලා. එතන ඒකට board meeting එකක් තියෙනවානේ. එතන audit committee meeting එක තියෙනවානේ. ඊළඟට ඔඩිට් කමිටියේ අප්‍රූවල් එක පස්සේ සම්පූර්ණ බෝඩ් එකත් අප්‍රූව් කරනවා. සම්පූර්ණ බෝඩ් එකත් අප්‍රූව් කරනවා. හරි. සම්පූර්ණ බෝඩ් එකත් අප්‍රූව් කරාට පස්සේ තමයි අපිට යවන්න පුළුවන් සුරුකුම් පත්තා විනිමය කොමිෂන් සභාවට. ඒතර හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් මේ මාර්තු 31 තියෙන ගෞන්ස්ට් එක යවන්න ඕන නම් මේ 15ට පෙර එතකොට සාමාන්‍යයෙන් මේ 14 13 වගේ 12 වගේ දවස්වල ඔය බෝඩ් ඔඩිට් කමිටි මීටින් එකයි බෝඩ් මීටින් එකයි තියෙනවා. එතකොට එදා ඉඳලා සතියකට කලින් account සතලේ ඉවර කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මේ 7 මේ 6 වගේ වෙනකොට account සතලේ ඉවර කරන්න ඕනේ. එතකොට ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ මාර්තු 21. එතකොට සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත ගිණුම් හදලා ඉවර කරන්න ඕනේ ඒ අදාළ පාට් එකේ. right? අවසාන කාර්තුවට හතරවෙනි කාර්තුවට මාස දෙකක කාලයක් ලබා දීලා තියෙනවා. right? ඉතින් හොඳම මතක තියාගන්න දැන් අපි කතා කරේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක් ගත්තොත් ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක තමයි අපි කතා කරේ. ඉතින් ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක තමයි හැම කාර්තුවකම මූල්‍ය ප්‍රකාශ කාර්තුව අවසන් වෙලා දවස් 45ක් ඇතුළත සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. කොළඹ කොටස් හුමාරුවේ එක ප්‍රසිද්ධ කිරීම සඳහා. ඉතර පළවෙනි ක්වාටර්ස් 3ට මාස 1 තියෙනවා. අවසාන ක්වාටර් එකට මාස 2ක් තියෙනවා. ඉතර ඒ ක්වාටර් එකේ රිසල්ට්ස් තමයි ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. රයිට්. එතකොට කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දෙවෙනි අවශ්‍යතාවය මේ අවශ්‍යතාවය ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඉතර ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන චක්‍රලේඛනය චක්‍රලේඛනයේ අංකේ පැහැදිලිව තියෙනවා ඒකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා හැම වාණිජ බැංකුවක්ම ඒ කියන්නේ රජයේ හෝ වේවා පෞද්ගලික වේවා මේක හැම වාණිජ බැංකුවකටම මොකද ශ්‍රී ලංකා මහ බැංකුවේ රික්වයර්මන්ට් හැමෝටම පොදුයි අර කොළඹ කොටස උමාරු ලියාපදිංචි උනන්දු නැද්ද කියන එක මෙතනට අදාළ වෙන්නේ නැහැ ඒකට රජයේ බැංකුවයි පෞද්ගලික බැංකුවයි ඔක්කොටම පොදුයි හැම වාණිජ බැංකුවක්ම අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේකයි. ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ
පත්තරවල පළ කරන්න ඕනි කියලා. පුවත්පත්වල පළ කරන්න ඕනි එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි. Right? සිංහල, දෙමළ, ඉංග්‍රීසි එක පුවත්පතක තමන්ගේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ පළ කරන්න ඕනි කියලා, ප්‍රසිද්ධ කරන්න ඕනි කියලා. ඒගොල්ලෝ කියන්නේ නෑ සිංහල මොකද්ද පළ කරන්න ඕන පත්තරේ කියලා. දිවයිනද ලංකාදීපද සිදුමිණද මොකද්ද කියලා කියන්නේ නෑ. දෙමළ පත්තර ගත්තත් ඒගොල්ලෝ කියන්නේ තිනකරන්ද මොකද්ද එහෙම කියලා කියන්නේ නෑ. ඉංග්‍රීසි පත්තර ගත්තත් එහෙම කියන්නේ නෑ. ඩේලි නිවුස්ද ඩේලි මිරර්ද මොකේද කියලා දාන්නේ කියලා කියන්නේ නෑ. right? අවශ්‍යතාවයේ තියෙන්නේ තෝරාගත්ත එක් පුවත්පතක, හැබැයි ඒක සිංහල එක පුවත්පතක් වෙන්න ඕනේ, දෙමළ පුවත්පතක් වෙන්න ඕනේ, ඉංග්‍රීසි. ඒකට ඔය තුනේම දාන්න ඕනේ. අවම වශයෙන් කියලා කියලා තමයි කියන්නේ. සමහර කැමති කට්ටියට ඕන නම් ඉංග්‍රීසි ඕන නම් පුවත්පත් දෙක තුනක දාන්න පුළුවන්. තමන්ගේ මූල ප්‍රකාශ. right? ඒ අවශ්‍යතාවයේ තියෙන්නේ හැම කාර්තුවක්ම ඉවර වෙලා මාස දෙකක් ඇතුළත. මාස දෙකක් ඇතුළත. ඒ මාස දෙකක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මාර්තු 31 කාර්ට් එක ඉවරනකොට මාස දෙක කියලා කියන්නේ මැයි 31 වෙන්න ඉස්සෙල්ලා පළ කරන්න ඕනේ පුවත්පත්. එතකොට මේක තියෙනවා හැම වාණිජ බැංකුවකටම අදාළයි මේක තමන්ගේ. ඇයි මෙහෙම පුවත්පත්වල පළ කරන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ? ඒකට හේතුව තමයි මෙහෙම පුවත්පත්වල පළ කරාම තමයි මිනිසුන් හරි ඕපන්ලි දැනගන්නේ මේ වාණිජ බැංකුව වල මූල්‍ය තත්ත්වය මොකක්ද කියලා. ඒගොල්ලෝ ට්‍රස්ට් එකක් එනවා. තමන් මුදල් තැන්පත් කරලා තියෙන වාණිජ බැංකුවල මොකද්ද මූල්‍ය ප්‍රකාශ වල තත්ත්වය. එතන මේක මේ බැංකුවලට විතරක් සුවිශේෂ වෙච්ච දෙයක්. දැන් ඔයගොල්ලෝ බැලුවොත් අනිකුත් ආයතන වල මූල්‍ය ප්‍රකාශයේ පත්‍ර වල දාන්නේ නැහැ. අනිකුත් ආයතන වල මූල්‍ය ප්‍රකාශයේ පත්‍ර වල දාන්නේ නැහැ. ඒක නිසා මේක බැංකුවලට විතරක්ම සුවිශේෂ වෙච්ච දෙයක්. මොකද බැංකුවල තියෙන මුදල් බහුතරයක් 100ට 90ක්ම තියෙන්නේ ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ වත්කම් වලින් 90ක්ම තියෙන්නේ සාමාන්‍ය මහජනතාවගේ තැන්පතු. ඒකට සාමාන්‍ය මහජනතාව තැන්පතුවක් දාන්න ඉස්සෙල්ලා මේ Tamanට බලන්න පුළුවන් මොනද දැන් මේ පුවත්පත් බලන්න පුළුවන්, වෙබ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්, CSC එකට ගිහිල්ලා බලන්න, හැම එකටම ගිහිල්ලා ඇක්සස් තියන බලන්න. මේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ හොඳද නරකද කියන එක. right. ඒතර කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. පළවෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ කොළඹ කොටස් හුමාරුවේ රෙජිස්ටර් වෙච්ච වාණිජ බැංකුවලට විතරයි. ඒක සාමාන්‍ය රජයේ වාණිජ බැංකුවලට ඒ අවශ්‍යතාවය නැහැ. ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය තමයි සුරගම්පත්තා විනිමය කොමිෂන් සභාවට තමන්ගේ මූල්‍ය ප්‍රකාශ, කාර්තුමේ මූල්‍ය ප්‍රකාශය යවන්න ඕනේ ප්‍රසිද්ධ කිරීම සඳහා කාර්තු අවසන් වෙලා දින 45ක් ඇතුළත. ඒක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කාර්තු වලට දින 45ක කාල සීමාවක් තියෙනවා. අවසාන කාර්තුවට මාස දෙකක කාල සීමාවක් තියෙනවා. දින 60ක කාල සීමාවක් තියෙනවා. දෙවෙනි අවශ්‍යතාවය තමයි සියලුම වාණිජ බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව දෙමු අවශ්‍යතාවයක්. තමන්ගේ කාර්තුමය මූල ප්‍රකාශය එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි පුවත්පතක පළ කිරීම. ඒකට ඔය අවශ්‍යතාවයේ මත සියලුම වාණිජ බැංකුව තෝරගත්ත එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ තමන්ගේ මූලික ප්‍රකාශ. තමන්ගේ මූලික ප්‍රකාශ. ඒත් ඒකේ අවශ්‍යතාවය වෙන්නේ සෑම කාර්තුවක් අවසන් වෙලා මාස දෙකක් ඇතුළත. right. ඒ කාර්තුමේ මූල ප්‍රකාශ සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතාවය තමයි ওই තියෙන්නේ. හරිම සරලයි මතක තියාගන්නත් ඔයගොල්ලෝ ලේසි. එතන මේ වෙලාවෙම ඔක මතක තියාගෙන ඉවර කරගන්න. වෙන එකකට දෙවෙනි අවශ්‍යතාවයද. දෙවෙනි අවශ්‍යතාවය තමයි වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. දෙවෙනි අවශ්‍යතාවය තමයි වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගත්තාම අවශ්‍යතාවයන් තුනක් තියෙනවා. ගිණුම්කරණය සම්බන්ධයෙන් බැංකුවලට බලපාන අවශ්‍යතාවයන් තුනක් තියෙනවා. පළවෙනි අවශ්‍යතාවය තමයි අර මම කලින් කිව්වා වගේ, කලින් අපි මුලින්ම ගත්තනේ කොළඹ කොටස් හුමාරුවේ රෙජිස්ටර් වෙච්ච වාණිජ බැංකුව ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේ පළවෙනි අවශ්‍යතාවය බලපාන්නේ. ඒතර ඒකෙන් කියවෙනවා රජයේ බැංකුවලට මේ පළවෙනි අවශ්‍යතාවය බලපාන්නේ නැහැ කියලා. right.
එතකොට මොකන්ද අවශ්‍යතාවය? හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. දැන් අපි ඉන්නේ මේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. අපි ඉස්සෙල්ලා කතා කරා කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ. දැන් කතා කරන්නේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. එතකොට හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ විගණනය කරපු, ඒ කියන්නේ ඔඩිට් කරපු වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. එතකොට කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ වලට ඔඩිට් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට වාණිජ බැංකුව වලට කැමැති පරිදි ඕනනම් ඔඩිට් කරන්න පුළුවන්, ඕන නැත්නම් නිකන් ඉන්න පුළුවන්. රයිට්. හැබැයි වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට අත්‍යවශ්‍ය කාරණේ ඔඩිට් කරන්න ඕනේ කියන එක. එතකොට විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා සිරකුම් පත්තහ වෙන මේ කොමිසම් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ කොළඹ කොටස් හුමාරුවේ දාන්න. එතන මම ආයේ කියන මේ පළවෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකු වලට විතරයි. ඒ වාණිජ බැංකු තමන්ගේ විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ සිරකුම් පත්තහ විනිමය කොමිසම් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ කොළඹ කොටස් හුමාරුවේ ප්‍රසිද්ධ කිරීම සඳහා. ඒකත් පැන නගින්න රෙගුලාසි එන්නේ කොළඹ කොටස් හුමාරුවේ රෙගුලාසි අංක 7.4 අනුව. රොන්නයේ දේ කරන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ තමන්ගේ ගිණුම් වර්ෂය අවසන් වෙලා එමෙ තවසාන කාර්තුවත් ඉවර වෙලා මාස දෙකක් ඇතුළත right. වාර්ෂික මූල්‍ය මෙතන කතා කරන්නේ අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තමයි මෙතන කතා කරන්නේ. ඊළඟට දෙවෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ දෙවෙනි අවශ්‍යතාවයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඇවිල්ලා තියෙන අවශ්‍යතාවය. ඒක අර කලින් කාර්තුමය මූල්‍ය ප්‍රකාශ වලට තිබ්බ වගේම එකක්. වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පුවත්පත්වල පළ කිරීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දෙන චක්‍රලේඛනය තියෙනවා. ඒ චක්‍රලේඛනය අනුව බැංකුවක් තමන්ගේ එතකොට මෙතෙන්දී සියලුම වාණිජ බැංකු පාව වෙනවා රජයේ හෝ පෞද්ගලික කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වුණාද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මෙතෙන්දී සියලුම වාණිජ බැංකු ප්‍රසිද්ධ කිරීම සඳහා තමන්ගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මෙන්න මෙතන පොඩි වැරැද්දක් තියෙනවා. ප්‍රසිද්ධ කිරීම සඳහා කාර්තුමය මූල්‍ය ප්‍රකාශ කියලා තියෙන්නේ මෙන්න මේ වචනේ වෙනස් වෙන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ කියලා. ඔලේක වෙනස් කරගන්න එක කාර්තුමය මූල්‍ය ප්‍රකාශ කියලා තියෙන එක වාර්ෂික මූල්‍ය ප්‍රකාශ කියලා වෙනස් වෙන්න ඕනේ. රයිට්. නික වාර්ෂික මූල්‍ය ප්‍රකාශ අපේ හෙඩින් එක තියෙන වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. එතකොට ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 3ක් ඇතුළත එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි පුවත්පතක තමන්ගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පළ කරන්න ඕනේ. වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පළ කරන්න. එතකොට ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ දෙසැම්බර් 31 නම් මාර්තු 31 වෙනකන් කල් තියෙනවා. දැන් ඊයේ පෙරේදෙන් තමයි ඒක ඉවරුනේ. තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පුවත්පත්වල පළ කරන්න වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි පුවත්පත්. ඕනම පුවත්පතක්. ඒක සෙන්ට්‍රල් බැංක් එක මේක මොනිටර් කරනවා. මෙහෙම පළ කරාද කියන එක බලනවා. රයිට්. සෙන්ට්‍රල් බැංකින් අහනවා කවද්ද පළ කරේ, මොන පත්‍රයේද පළ කරේ කියලා බලනවා. එතන මෙන්න මේ 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 වචනේ හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ කාර්තුමය මේක වාර්ෂික කියන නම දා ගන්න ඕනේ. right. මේ අංක දෙකේ අවශ්‍යතාවයත් එක්ක පොඩ්ඩක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා සෙන්ට්‍රල් බැංක් එක පොඩි අවස්ථාවක් දීලා තියෙනවා වාණිජ බැංකු වලට. ඔයගොල්ලන්ට මතක නම් කලින් තිබ්බා මේ අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ. මෙතනදී අවසාන කාර්තුවේ මේ 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 මූල්‍ය ප්‍රකාශ පත්‍රවල දාන්න ඕනේ කියලා අවසාන කාර්තුවත් අපි දානවා පත්‍රවල මාස දෙකක් ඇතුළත. ඊට පස්සේ ආයේ අපි දානවා වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත. right. අවසාන කාර්තුව කියලා කියන්නේ ඔක්තෝබර් 1 වෙනි ඉඳලා දෙසැම්බර් 31 වෙනකම් කාර්තුව. ඕකේ ඕකත් මුලින්ම පත්‍රවල දාන්න. ඊට පස්සේ මාසයක් යන්නේ ඉස්සෙල්ලා ආයේ අවුරුද්ද මේවත් දාන්න. එතන සෙන්ට්‍රල් බැංක් එකකින් පොඩි අපිට සහනයක් දීලා තිනවා වාණිජ බැංක් වලට. ඒගොල්ලෝ කියනවා වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත පළ කරනවා නම් අර අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ පළ කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා.
මොකද හේතුව මිනිස්සු මිස්ලීඩ් වෙන්න පුළුවන් හින්දා. දැන් හිතන්නකෝ ඒ කියන වාණිජ බැංකුව තියෙනවා ඒකේ අවසාන කාර්තුවේ මූල ප්‍රකාශ වලට අනුව අවසාන කාර්තුවේ ප්‍රොෆිට් එක හිතන්නකෝ බිලියන 2ක් තියෙනවා. අවසාන කාර්තුවේ ප්‍රොෆිට් එක තියෙනවා බිලියන 2ක්. ඊළඟට තව දවස් 15ක් 20ක් යනකොට ආයෙත් පත්‍රේ දානවා අපේ අවුරුද්දේම ප්‍රොෆිට් එක බිලියන හිතන්නකෝ 10යි කියලා. බිලියන 10යි කියලා දානවා. මිනිස්සු බලනවා දැන් කලින් දැම්ම බිලියන 2යි. දැන් දානවා බිලියන 10යි කියලා. එතකොට කෙනෙක් හරියට ඔක රීඩ් කරේ නැත්නම් මේක කලින් දාලා තියෙන අවසාන කාර්තුව දැන් දාන්නේ වාර්ෂික මුල් ප්‍රකාශ කෙනෙක් හරියට රීඩ් කරේ නැත්නම් නොමග යන්න පුළුවන් නිසා සෙන්ට්‍රල් බැංක එක අවස්ථාව ලබා දීලා තියෙනවා වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත පළ කරනවා නම් මෙන්න මේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ අවසාන කාර්තුවේ පළ කිරීම මාස දෙකක් ඇතුළත කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. right ඒක මතක තියාගන්න පුළුවන්. එහෙම exemption එකක් දීලා දෙනවා central bank එක. මොකද මිනිස්සු mislead වෙයි කියලා හිතලා. right එතකොට ආයි මම ওই පළවෙනි එකයි දෙවෙනි එකයි කතා කරොත් එහෙම පළවෙනි එකේ කියන්නේ කොළඹ කොටස් හුමාරුවේ register වෙච්ච වාණිජ බැංකු වලට තියෙන අවශ්‍යතාවය එතෙන්දි කතා කරන්නේ මාස දෙකක් ඇතුළත තමන්ගේ මූල ප්‍රකාශ කොළඹ කොටස උමාරුවේ පළ කරන්න ඕනේ සුරකුම්පත්තහ විනිමය කොමිෂන් සභාව හරහා. ඒතර ඇත්තටම දැන් මේ තුන් දෙවෙනි අවශ්‍යතාවයේ මාස 3ක් කියලා තිබ්බට මාස දෙකක් ඇතුළත මේ ආයතන තමන්ගේ ගිණුම් හදලා ඉවර කරන්න ඕනේ. ඒතර පෙබරවාරි 28 වෙනි ඉස්සෙල්ලා තමන්ගේ මූල ප්‍රකාශ හදලා ඉවර කිරීමේ අවශ්‍යතාවයේ තියෙනවා. right ගිණුම් වර්ෂයේ දෙසැම්බර් 31 වෙනි ඉවරනවා නම් මේ කොළඹ කොටස උමාරුවට යවන්න ඕනේ හින්දා සුරකුම්පත්තහ විනිමය කොමිෂන් සභාව හරහා කොළඹ කොටස උමාරුවට යවන්න ඕනේ නිසා එතන register වෙච්ච කොළඹ කොටස උමාරුව register වෙච්ච බැංකුවක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යතාවය තියෙනවා. right ඒකින්ද මතක තියාගන්න මාස දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් හැම වාණිජ බැංකුවක්ම රජයේ බැංකු ඇරුණාම රජයේ බැංකු වලට අවශ්‍යතාවයේ තිය ඒගොල්ලන්ට ඒක කැප්චර් වෙන්නේ තවටිය පස්සට ගිහිල්ලා ඒක නිසා නමුත් ඒගොල්ලොත් තමගේ මූල ප්‍රකාශ හදලා තියෙන්නේ මාස 3ක් ඇතුළත පුවත්පත් වල පළ කරන්න. ඒතර වාර්ෂික මූල ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කොළඹ කොට සුමාර රෙජිස්ටර් වෙච්ච වාණිජ බැංකුවක් නම් ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය මාස දෙකයි හැබැයි සාමාන්‍ය රජයේ වාණිජ බැංකුවක් නේ ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය මාස 3යි. ඒගොල්ලන්ට කියලා කියන්නේ සීලම වාණිජ බැංකුව වලට මාස 3ක් ඇතුළත ඒ දේ කරන්න ඕනේ. හැබැයි අපි ගත්තොත් එහෙම පෞද්ගලික වාණිජ බැංකුව ගත්තොත් ඒගොල්ලෝ සීලම දිනා කොළඹ කොට සමාරුවේ රිලියපෙන් චැලෙන්සා ඒගොල්ල මාස දෙකක් ඇතුළත කොළඹ කොටසම මාරි ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒතර පත්‍රය දානවා කියලා අමුතු දෙයක් කරන්න දෙයක් නැහැ. ඒ account එකම තමයි පත්‍රය දාන්නේ. ඒතකොට දැන් මෙතන අපි summary එකක් හැටියට ගත්තොත් පෞද්ගලික වාණිජ බැංකුවක් තියෙනවා නම් කොළඹ කොටසම මාරි ලියාපදිංචි වෙච්ච ඒගොල්ලෝ ගිණුම් වර්ෂය ඉවර වෙලා තමන්ගේ විගණනය කරපු වාර්ෂික මූල ප්‍රකාශ මාස දෙකක් ඇතුළත හදලා ඉවර කරන්න ඕනේ. approval අරගෙන ඔක්කොම කරලා තියෙන්න ඕනේ. කොළඹ කොටස හුමාරුවට එක යවන්න ඕන හින්දා ඊට අමතරව දැන් ඒගොල්ලෝ එක යවලා තියෙන හින්දා මාස දෙකක් ඇතුළත ඒකම පත්‍රේ දාන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මාස 3ක් යනකම් ඉන්නේ නැහැ. ඒ ඉතුරු ස්ටෙප් එකත් කරනවා පත්‍රවල දාන එකත් කරනවා. ඒතර රජයේ වාණිජ බැංකුවක් ගත්තොත් ඒගොල්ලන්ට තව පොඩි සහන කාලයක් එනවා. මොකද ඒගොල්ලෝ පළවෙනි රික්වයර්මන්ට් එක රහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොළඹ කොටස හුමාරුව ලියාපදිංචි වෙලා නැති නිසා. එතකොට ඒක නිසා ඒගොල්ලන්ට තව චුට්ටක් තවත් අවශ්‍ය මේ පොඩි වාසියක් තියෙනවා. ඒක නිසා ඒකත් එක්ක ඒගොල්ලොත් හැබැයි හදනවා හදලා වෙල්ල ඒගොල්ලොත් මේ පුවත්පත් වල පළ කරන්න ඕනේ මාස 3ක් ඇතුළත. ඊට දෙවෙනි එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා අර අවසාන කාර්තියේ පුවත්පත් වල පළ කිරීමේ එක්සෙම් වෙනවා හේතුව පළවෙනි මිනිස්සු මිස්ලීඩ් වෙයි කියලා හිතලා අවසාන කාර්තුවත් පුවත්පත් වල පළ කළා. ආය වාර්ෂිකේවත් පළ කරන්න ගියාම මිනිස්සු සමහරලා නොම කියන්න පුළුවන් හින්දා සෙන්ට්‍රල් බැංක් එක කියන අවසාන කාර්තුව පුවත්පත් වල පළ කිරීම
අවශ්‍යතාවයන්න අවුරුද්ධ මේම මාස තුනක් ඇතුළත පළ කරනවා නම් කියන්නේ. Right. ඊළඟට තුන්වෙනි අවශ්‍යතාවයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තුන්වෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ ඔයගොල්ලෝ ගත්තොත් එහෙම තුන්වෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ අපේ සමාගම් පනතනුව 2007 අංක 7දරන සමාගම් පනතනුව තමයි තුන්වෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ. මොකද තුන්වෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම තුන්වෙනි අවශ්‍යතාවයෙන් අපි කතා කරන්නේ සමාගම් පනතේ කියනවා. බැංකුවක් කියන එක සමාගම් පනතටත් යටත් වෙන නිසා සමාගම් පනතේ කියනවා සෑම සමාගමක්ම තමන්ගේ වාර්ෂික ඉගෙනණය කරපු මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාරුවරයාට ඉදිරිපත් කරන්න ඕනි කියලා. ඒ වගන්ති එන්නේ අංක 150 වගන්ති 90 2007 අංක 2007 අංක 7 දරන සමාගම් පනතේ යටතේ. ඇත්තටම මේ ඔය සමාගම් පනතේ අවශ්‍යතාවය බැංකුව නිරායාසයෙන්ම කරනවා. හේතුව ඒගොල්ලෝ කොළඹ කොටසුම් වාරේ ලියාපදිංචි වෙච්ච බැංකුවන්න ඒගොල්ලන්ට මාස දෙකක් ඇතුළතම යවන්න පුළුවන්. ওই මාස 6 වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඊට අමතරව මේ රජයේ බැංකුවන්න ඒගොල්ලොත් මාස 3ක් ඇතුළත තමන්ගේ ගිණුම් පුවත්පත්වල පළ කරන්න ඕනේ නිසා ඒගොල්ලොත් මාස 3ක් යනකොට ඔබ සම්පූර්ණ වෙනවා. දැන් මෙතනදී කතා කරන්නේ ජෙනරලි සමාගමක් හැටියට වාණිජ බැංකුවක් මොකද කරන්න ඕනි කියන අවශ්‍යතාවය. Right. ඊළඟට තමයි ඊතර වාර්ෂික මූල්‍ය ප්‍රකාශයයි කාර්තුමය මූල්‍ය ප්‍රකාශය කියන එක අපි සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මුකුත් ගැටලුවක් නැතිව ඇති කියලා ඒ සම්බන්ධයෙන්. මොන හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. නැත්නම් ඔයගොල්ලෝ ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න පුළුවන්. අපි කතා කරා දැන් කාර්තුමය මූල්‍ය ප්‍රකාශයයි වාර්ෂික මූල්‍ය ප්‍රකාශයයි බැංකුවක. නහරි ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තිබ්බොත් ආයි අහන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ස්ටෙප් එකේදී අපි කතා කරන්නේ මාසික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. බැංකුවක මාසික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් මොනවාද කෙරෙන්න ඕන අවශ්‍යතාවයන් කියන එක තමයි අපි කතා කරන්නේ. Right. ඒක සම්බන්ධයෙන් අවශ්‍යතාවයන් කිහිපයක් තියෙනවා. මාසික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් කෙරෙන්න ඕන අවශ්‍යතාවයන් කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් මේ මුලින්ම තියෙන අවශ්‍යතාවය තමයි බැංකුවක් හැටියට සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට සියලුම වාණිජ බැංකු සෝරි මෙතනදීත් අවශ්‍යතාවය වෙන්නේ කොටස් වලද පොලේ ලියාපදිංචි වෙච්ච ඒවට විතරයි. සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට යවන්න වෙනවා තමන්ගේ මාසික මූල්‍ය ප්‍රකාශ. මාසික මූල්‍ය ප්‍රකාශ මේකේ අවශ්‍යතාවය ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා. පැහැදිලි ඇති තමන්ගේ මාසික මූල්‍ය ප්‍රකාශ වාණිජ බැංකු හදල වෙලා යවන්න ඕනේ ඊළඟ මාසයේ 20 වෙනිදාට ඉස්සෙල්ලා. ඊළඟ මාසයේ 20 වෙනිදාට පෙර මූල්‍ය ප්‍රකාශ යැවීමේ අවශ්‍යතාවයක් තියෙනවා වාණිජ බැංකු. හැම වාණිජ බැංකුවක්ම සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට යවන්න වෙනවා ඊළඟ මාසයේ 20 වෙනිදාට ඉස්සෙල්ලා. දැන් උදාහරණයක් හැටියට ජනවාරි මාසේ ගත්තොත් එහෙම ජනවාරි මාසයේ මූල්‍ය ප්‍රකාශ පෙබරවාරි මාසයේ 20 වෙනිදාට කලින් යැවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. පෙබරවාරි මාසේ 20 වෙනිදාට කලින් යැවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. right? ජනවාරි මාසයේ මූල්‍ය ප්‍රකාශ. ඊට අවශ්‍යතාවයේ පැන නගින්නේ
2014 මාර්තු 19 වෙනිදින සුරගම්පත්ත නිමිගම් සභාව විසින් නිකුත්න ලද චක්‍රලේඛනයට අනුව ඒ චක්‍රලේඛනය අනුව තමයි මේ මාසික මූල්‍ය ප්‍රකාශ සුරගම්පත්ත නිමිගම් සභාවට එවීමේ අවශ්‍යතාවය තිබෙන්නේ. Right. Today masih kemulai perkasaan mandi ini paling ini awas kita awet sama ini. Dewi ini awas kita awet api ketemu. Nanti ini Sri Lanka Mahabank kuota yang mana nih masih kemulai perkasaan. Tapi ketemu ini tiga masih kemulai perkasaan. Kalau ada pain apa? Bagi dino banko ke dino desi ya banko ya kegi kila domestic banking unit kila api kaum sadarno kota banker gan nama ita amatero videshi wibahara mudal banko ya kegi kila benama banker gani ema ker dono ya deke ya dati tamai mas ke mulai prakasha api diripat keran nuni itu da ogolo miki awasita witerat dana kata meti mika miwa kongmud hadan ni kina eko ogolo nda mi wela widi ibi mi apa suta weti right terikat minimum finance department ke central bank reporting kela minimum katia kino egollo eka siddha karana habai avashyathave mataka thiyaganna one avashyathave hadita gattuthema deshiya banku ekaketa adalawa shesha patrayak deshiya banku ekaketa adala profit and loss account ekak eken laba laba ginuma ඒ වගේම විදේශීය විවහාර මුදල් බැංකුව එකකේ ශේෂ පත්‍රයක් විදේශීය විවහාර මුදල් බැංකුව එකකේ ලාභ ලාභ ගිණුමත් ඊළඟට වත්කම් සහ වගකීම් ප්‍රකාශය කියලා asset and liability statement කියලා වෙනම ඒගොල්ලෝ දීලා තියෙනවා මේ හැම එකටම වෙනම format එකක් central bank එකකින් එතන මෙන්න මේ අවශ්‍යතාවයන් ටික හැම මාසයක්ම ඉවර වෙලා ඊළඟ මාසේ 15 වෙනිදාට පෙර දැන් උදාහරණයක් හැටියට ජනවාරි මාසයේ ඉවරුනාම පෙබරවාරි 15ට කලින් යවන්න ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛන වලට අනුව. Right? එතට central bank එකට report කරන්න ඕනේ සියලුම වාණිජ බැංකු මෙන්න මේ අවශ්‍යතාවයන් ඊළඟ මාසයේ 15 වෙනිදාට ඉස්සෙල්ලා. ඊළඟ මාසයේ 15 වෙනිදාට ඉස්සෙල්ලා තමයි මේ සියලුම දේවල් ටික කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔයගොල්ලන්ට මොන හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනව නම් අහන්න පුළුවන්. මම නැත්නම් අපිට පාඩමේ ඉස්සරහට යන්න පුළුවන්. එතන මේ හැම දෙයක්ම අපි ගත්තොත් එහෙනම් මේ හැම දෙයක්ම තියෙන්නේ බොහොම හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් මතක තියාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වෙලාවෙදිම ඉවර කරලා මතක තියාගන්න මේ යන්න. Right. Dan ada kaurut mungkut prasnya kaharane. Tapi ilang kurut setiang. ඊළඟට අවශ්‍යතාවයේ තියෙන්නේ හැම වාණිජ බැංකුවකම වගේ තියෙනවා ප්‍රාථමික තරවකාර ඒකක right කියනවා ප්‍රයිමරි ඩීලර් යුනිට් කියලා ප්‍රයිමරි ඩීලර් යුනිට් කියලා තියෙනවා හැම වාණිජ බැංකුවකම වගේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනකොට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනකොට ඒවා මුලින්ම මිලදී ගන්න පුළුවන් කට්ටිය තමයි ප්‍රාථමික තරවකාර ආයතන. අපි කියනවා ප්‍රයිමරි ඩීලර්ස් කියලා. ඒගොල්ලෝ තමයි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර රජය වෙනුවෙන් නිකුත් කරනකොට මුලින්ම මිලදී ගන්න ඒගොල්ලෝ. ඒ වගේ ප්‍රාථමික තරවකාර ආයතන 15ක් 20ක් විතර තියෙනවා ලංකාවේ මේ වාණිජ බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක
ලියාපදිංචි වෙච්ච. එතකොට හැම වාණිජ බැංකුවකම වගේ මෙහෙම ප්‍රාථමික දරවකාර ආයතනයක් තියෙනවා. එකකයක් තියෙනවා. එතකොට හැම වාණිජ බැංකුවකටම මේ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට ඒගොල්ලෝ තමයි මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේවා මිලදී ගන්නවා, භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒවා ගනුදෙනුකරුවන්ට ඊළඟට දෙවනුව විකුණනවා. මේකේ අපි නමේම තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රාථමික දරවකාරයක කියලා. ඊළඟට මේක රෙප්‍රසන්ට් කරන්නේ ප්‍රාථමික වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් තියෙන ප්‍රාථමික වෙළඳපොළින් ඒවා මිලදී ගන්න පුළුවන් ආයතන වල තමයි අපි ප්‍රාථමික දරවකාර ආයතන. ද්විතීක වෙළඳපොළ තමයි මේ ආයතන විසින් තවත් ගනුදෙනුකරුවන්ට ඒවා විකුණනවා කියන්නේ. මේ ආයතන විසින් තවත් ගනුදෙනුකරුවන්ට ඒවා විකුණනවා කියන්නේ. Right. එතකොට මේ වගේ ඒකක බැංකුවක තියෙනවා නම් බැංකුව අනිවාර්යයෙන්ම ඒ ඒකක ඒක සම්බන්ධයෙන් දේවල් සකස් කරන්න ඕනේ. මෙන්න මේව තමයි ඒ වගේ ඒකක තියෙනවා නම් බැංකුවක ඒගොල්ලෝ සකස් කරන්න ඕනේ දේවල් තමයි මේ තියෙන්නේ. එතකොට පළවෙනි එක ගත්තාම ප්‍රාථමික තැරවකාර ඒකකයක විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. විගණනය කරපු වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. ඒක තියෙනවා අවශ්‍යතාවය තමයි ගිණුම් වර්ෂයේ ඉවර වෙලා මාස පහක් ඇතුළත. ගිණුම් වර්ෂයේ ඉවර වෙලා මාස පහක් ඇතුළත ඒ අවශ්‍යතාවය තියෙනවා. දෙවෙනුව ඒගොල්ලන්ටත් තියෙනවා අවශ්‍යතාවයක් පුවත්පත්වල පළ කරන්න. පුවත්පත්වල පළ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද පළ කරන්න තියෙන අවශ්‍යතාවය? ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් පුවත්පත්වල පළ කරන්න තියෙන අවශ්‍යතාවය තමයි එක සිංහල, එක දෙමළ සහ එක ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. ඒකටත් ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 3ක් ඇතුළත. ඒක සාමාන්‍යයෙන් අර බැංකුවක් තමන්ගේ ගිණුම් පළ කරන්නේ මේ මූල්‍ය ප්‍රකාශ පළ කරනවානේ සාමාන්‍යයෙන් පත්‍රවල. ඒ වගේ මේ ප්‍රාථමික තරවකාර ආයතනවල වෙනමම අපි කවුන්ට් සෙට් එකක් හදන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඒ හදන මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 3ක් ඇතුළත පුවත්පත්වල පළ කරන්න ඕනේ. ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 3ක් ඇතුළත පුවත්පත්වල පළ කිරීමක් සිදු කරන්න ඕනේ. එතකොට මේ අවශ්‍යතාවය එන්නේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පද සහ ලියාපදිංචි කොටස් සහ සුරුකුම්පත් ආඥා පනතට අනුව. එතන මේවා ඕන එකක් අපිට විභාගෙදී අහන්න පුළුවන්. කොයි විදියටද මේ ඕන එකක් විභාගෙදී අහන්න පුළුවන් මේ අවශ්‍යතාවයෙන් මොනවද තියෙන්නේ. Right. ඊළඟ එක අපි ගත්තොත් එහෙම ඊළඟ එක බලපැවැත්වෙන්නේ විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකක වල මූල ප්‍රකාශ. ගෙන ෆොරින් කරන්සි බැංකින් යුනිට්ස් වලට එන්න අපි කෙටියෙන් කියන FCB යුනිට්ස් වලට අදාළව තමයි මේ ඔය අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට හැම බැංකුවකම වෙනමම ඒකකයක් තියෙනවා විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකකය කියලා ෆොරින් කරන්සි බැංකින් යුනිට් කියලා වෙනම මේකයක් තියෙනවා. එතකොට ඒකට අදාළව තමයි ඔය අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට ඒකෙත් වෙනම කියලා මේ අවශ්‍යතාවය පැන නගින්නේ
88 අංක 30 දරන බැංකු පනත 90 අංක 30 වගන්තිය ප්‍රකාර 88 අංක 30 දරන බැංකු පනතේ අංක 30 කියන වගන්තිය ප්‍රකාරව තමයි මේ අවශ්‍යතාවය ඉන්නේ. Right. එතකොට මොකද්ද තියෙන අවශ්‍යතාවය තමයි මේ තියෙන්නේ විදේශී ව්‍යවහාර මුදල් බැංකු එකකේ වෙනමම account set එකක් හදලා ගිණුම් වර්ෂයේ ඉවර වෙලා මාස 5ක් ඇතුළත ගිණුම් වර්ෂයේ ඉවර වෙලා මාස 5ක් ඇතුළත තමයි ඒක කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. නැහැ ගිණුම් වර්ෂයේ ඉවර වෙලා මාස 5ක් ඇතුළත. ඉතින් හිතන්නකෝ ගිණුම් වර්ෂය ඉවරනවා කියලා දෙසැම්බර් 31කින්. එතකොට මැයි 31 වෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කළා ඒව ඔක්කොම විගණනය කරපු ඒවා වෙන්න ඕනේ විගණනය කරලාද මූල්‍ය ප්‍රකාශ සකස් කළා අවසන් කරලා එන්න. Right. එතන අපි කතා කරා ප්‍රාථමික තැනවකාර ආයතනවල මූල්‍ය ප්‍රකාශ. ඒතර එතෙන්දී අවශ්‍යතාවය තිබ්බා පුවත්පත්වල පළ කිරීම. ඊළඟට දැන් අපි කතා කරන්නේ කතා කරේ විදේශී ව්‍යවහාර මුදල් බැංකු එක. ඒකේ පුවත්පත්වල පළ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක ඉදිරිපත් කරන්න ඕනේ බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහා බැංකුවට වෙනමම ඉදිරිපත් කරන්න ඕනේ ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත. ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත. Right. ඊළඟට මම තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා 88 අංක 30 දරන අපේ බැංකු පනතේ අවශ්‍යතාවයෙන් ටිකක් පැහැදිලි කරන්න ඕනේ. 88 අංක 30 දරන බැංකු පනත තියෙන බැංකු පනතේ තියෙන ඕන මොනවාද අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා ඒ ටික අපි පැහැදිලි කරන්න උත්සාහ කරගමු. එතන මේකේ තියෙනවා වගන්ති අංක 38.1. වගන්ති අංක 38.1 තියෙනවා. එතකොට මේ වගන්ති අංක 38.1 ඒ 38.1ට අනුව බලමු අපේ අවශ්‍යතාවය ඉස්සෙල්ලා කියවලා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති වාණිජ බැංකු තම ගිණුම් වර්ෂයේ අවසන් වී මාස 5ක් ඇතුළත. කියන්නේ මේ අවශ්‍යතාවය තියෙන්නේ බැංකු පනතට අනුව. බැංකු පනතට අනුව ගොඩාක් අවශ්‍යතාවයන් තියෙනවා. විශාල අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා. හැබැයි ඔක්කොම එක බැලුවහම අපි මෙතන කතා කරන්නේ බැංකු පනතේ ගිණුම්කරණය සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතාවයන් විතරයි. ගිණුම්කරණය සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතාවයන් විතරයි. එතකොට බැංකු පනතට අනුව දැන් අපි කලින් කතා කරා ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරපු චක්‍රලේඛන කලින් කතා කරා අපි මොනවාද ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරපු චක්‍රලේඛන ගැන කතා කරා අපි ඊළඟට අපි කතා කරා සුරගුම්පත්තහ විනිමය කොමිෂන් සභාවේ තියෙන අවශ්‍යතාවයන් ටික ඊළඟට අපි කතා කරා සමාගම් පනතේ අවශ්‍යතාවයන් right. දැන් අපි කතා කරන්නේ 88 බැංකු පනතේ විධිවිධාන වලට අනුව මොනවාද තියෙන අවශ්‍යතාවයන් කියන එක තමයි. Right. 88 බැංකු පනතේ අවශ්‍යතාවයන් වලට අනුව මොනවාද තියෙන විධිවිධාන ගිණුම් කරන්නේ සම්බන්ධයෙන්. එතකොට පළවෙනි අවශ්‍යතාවයේ පැන නැගින්නේ 38 1 කියන වගන්තිය අනුව. 38 1 කියන වගන්තිය අනුව අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා වාණිජ බැංකුව ගත්තොත් එහෙම ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුව ගිණුම් වර්ෂයේ අවසාන වෙලා මාස 5ක් ඇතුළත විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනේ. Right. බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක් ගත්තොත් ඒක තමයි පළවෙනි අවශ්‍යතාවයේ තියෙන 38 1 කියන වගන්තිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුව මේ බැංකු පනතේ
88 අංක 30 දරන පෙන්කුපන අතර අනු. රයිට්. ඊළඟට 382 කියන වගන්තියේ කතා කරනවා 382 කියන වගන්තියේදී කතා කරනවා ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා ඉන්නවනම් යම් වාණිජ බැංකුවක් කියන්නේ ලංකාවේ ලියාපදිංචි වෙලා නැහැ. ලංකාවෙන් පිටත තමයි වාණිජ බැංකුව හැටියට ලියාපදිංචි වෙලා ඉන්නේ. එතකොට එවැනි වාණිජ බැංකුවක් ගත්තහම මොකද කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට තියෙනවා ශ්‍රී ලංකාවේ පිටත ලියාපදිංචි ඇති වාණිජ බැංකුව තම ගිණුම් වර්ෂය අවසන් වී මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ව්‍යාපාර කටයුතු වලට අදාළව විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකුව අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන්න ඕනේ. ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා තියෙනවා නම් ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා තියෙනවා නම් එවැනි වාණිජ බැංකු ගත්තහම ඒවා ඒගොල්ලෝගේ ලෝකයේ වෙන රටවල් වලත් ඒගොල්ලෝගේ මේ තියෙන පුළුවන් ව්‍යාපාර කටයුතු. ඒ ඔක්කොම ව්‍යාපාර කටයුතු අරගෙන ඉවෙලා ඒගොල්ලෝගේ මූල්‍ය ප්‍රකාශ වෙනවම මේ ආයතන සම්බන්ධ වෙනම බැංකු සම්බන්ධ වෙනම හදන්න පුළුවන්. ඒතර ඒවා ලංකාවට අදාළ වෙන්නේ නැහැ. මේකේදී අවශ්‍යතාවය තියෙන්නේ ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත ලංකාවේ සිදු කරපු ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න කියන එක විතරයි ඉල්ලන්නේ. ලංකාවේ සිදු කරන ලද ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිදු කරන ලද විගණනය කරලා ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න කියලා කියනවා ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත. Right. ඒකත් ඔය 382 තියෙන්නේ. එතකොට මේ ඉදිරිපත් කිරීම කරනකොට 381 382 ඒ ඉදිරිපත් කිරීම කරනකොට 382ම කියනවා හැම වෙලාවෙම අපි පාවිච්චි කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ හැටියට අපි පාවිච්චි කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආකෘතියෙන් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. වෙනේම පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මතක නම් මම බැංකුව වල මූල ප්‍රකාශ සකස් කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කතා කරා සමාගම් හැටියට ප්‍රසිද්ධ කිරීම සඳහා ගිණුම් සකස් කරනකොට මොකද කරන්න ඕනේ කියන එක. එතකොට එහෙම අපි සාකච්ඡා කරනකොට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා LKS 1 කියන එක. ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 කියන එක. ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 හැටියට ගත්තාම ඒ ප්‍රමිතියේ තිබ්බ මූල්‍ය ප්‍රකාශ ආකෘතියෙන් අපි මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා. එතකොට ඒ තිබ්බේ සමාගමකට අදාළව. එතකොට හැබැයි බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී අපිට ඒ ආකෘතියෙන් භාවිත කරන්න බෑ ඒ විදිහට. බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී අපිට ඒ ආකෘතියෙන් ඒ විදිහටම භාවිත කරන්න බෑ. එතෙන්දී අපි භාවිත කරන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ දෙන ආකෘතියෙන් තමයි අපි භාවිත කරන්න ඕනේ. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙන වෙනම ආකෘතීන් වගේ මොකද බැංකුවක මූල්‍ය ප්‍රකාශ බැංකුවක තියෙන මූල්‍ය තත්ත්වය ලාභ ඒවා වෙන සාමාන්‍ය ව්‍යාපාරත් එක්ක බලුවා. right. ඒක නිසා ඔයගොල්ලන්ට පෙවුණා අපි බැංකුවක ශේෂපත්‍රය හදද්දි බැංකුවක වත්කම් ගත්තේ අපි ද්‍රවශීලතාවේ යනු. වගකීම් ගත්තේ බැංකුවක් කවදා හරි දවසක විසිරුව හරනකොට අපි ඒ විදිහට තමයි පෙළ ගැස්වි ඒගොල්ලෝ ගිවීම කරන විදිහට. right. ඒක නිසා මේකේ 382 දිත් කියන්නේ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරපු ආකෘතියෙන් පාවිච්චි කරන්න කියලා. බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරපු ආකෘතියෙන් පාවිච්චි කරන්න කියන එක තමයි කියන්නේ. ඊළඟට 384 කියනවා සෑම වාණිජ බැංකුවක් විසින්ම තම ගිණුම් වර්ෂය අවසන් වී මාස 5ක් ඇතුළත ව්‍යාපාරික කටයුතු සිදු කරන ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවල මේ ශේෂපත්‍රයේ ලාභ ලාභ ගිණුම ඉතා හොඳින් ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. මේක ඉතාම වැදගත් දෙයක්. විභාගයටත් සරින් සරේ අහලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ බ්‍රාන්චස් වල වැඩ කරනවා නම් ඔයගොල්ලෝ බ්‍රාන්චස් වල වැඩ කරනවා නම් ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් එකේ ඉල්ලලා තියෙනවා මූල්‍ය ප්‍රකාශ. හරි. ලේටස්ම මූල්‍ය ප්‍රකාශ ඉල්ලලා තితి බ්‍රාන්චස් වල වැඩ කරනවා නම්. හරි. බ්‍රාන්චස් වල වැඩ කරන වෙලාවේ ලේටස්ම මූල්‍ය ප්‍රකාශ ඉල්ලලා තితి ඔයගොල්ලන්ගේ බ්‍රාන්චස් වල. එතකොට දැන් ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ
මාස පහක් ඇතුළත දැන් උදාහරණයක් ඇරෙයිට 2020 දැනට තාම ඔයගොල්ලන්ගේ බ්‍රාන්චස් වල හරි ඔයගොල්ලෝ වැඩ කරන බිස්නස් යුනිට්ස් වල හරි දැනට තාම ඉල්ලලා තියෙන්නේ මේ මම හිතන්නේ 2019 එක වෙන්නේ නැති. හැබැයි 2020 මූල්‍ය ප්‍රකාශ අපි අනිවාර්යයෙන්ම මේ 30කට කලින් ඔයගොල්ලන්ගේ බ්‍රාන්චස් වල ඉල්ලලා තියෙන්න ඕනේ. එතනින් එහාට ගියොත් එහෙම ඊට චුට්ටක් එහාට ගියොත් එහෙම මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එවෙල ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් එක බැලුවොත් එහෙම ඔයගොල්ලෝ නීතියක් කඩ කළා වගේ වෙනවා. එතන මේකේ අවශ්‍යතාවයක් තියෙනවා හැම වාණිජ බැංකුවකම තමන්ගේ ගිනුම් ලේටස් මූල ගිනුම් එල්ලලා තියන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශ අනිවාර්යයෙන්ම එල්ලලා තියන්න ඕනේ ගිනුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත. එතෙන් දැන් මේ 2020 අවුරුද්ද සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඊළඟ වර්ෂයේ මූල්‍ය ප්‍රකාශ සකස් කරලා දැන් ඉවරයි. දැන් ගිනුම් වර්ෂය ඉවර වෙලා 2020 ඉවරයි. ඒක බැංකුවක් තවදුරටත් කාලය දෙනවා. අපි කාලය හැටියට ගත්තොත් එහෙම මාස 5ක් දෙනවා. ඒ මාස 5 හැටියට ගත්තොත් එම් බලුවොත් මේ 31 තමයි කාලය තියෙන්නේ. මේ 31 කියන කාලයට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ 2020 මූල්‍ය ප්‍රකාශ සකස් කරලා තියලා තියෙනවා. එල්ලලා තියෙන එක සාමාන්‍යයෙන් කරන්නේ මුළු ඔක්කොම බ්‍රාන්චස් ඒ ඔක්කොම ডিপার্টমেন্ট අවශ්‍යතාවයට ගැලපෙන පරිදි එක ඔපරේෂන් ডিপার্টমেন্ট එහෙම නැත්නම් ෆයිනන්ස් ডিপার্টমেন্ট එක ෆෝමැට් එකක් අරගෙන මූල්‍ය ප්‍රකාශ කියලා මෙතන අදහස් කරන්නේ බැලන්ස් ෂීට් එකයි ලාභ ලාභ ගිණුමයි විතරයි. ශේෂ පත්‍රය සහ ලාභ ලාභ ගිණුම විතරයි කතා කරන්නේ. තර 38 1 38 2 38 2 තව අවශ්‍යතාවය 38 4 අපි කතා කරා. නැයි සටේකේ කතා කරේ ලංකාවේ තුල ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවක් නම් තමන්ගේ මූල ප්‍රකාශ මේ 88 අංක 30 දර. දැන් විභාගෙට අහන්න පුළුවන් එක එක විදියට. විභාගෙට අහන්න පුළුවන් සමාගම් පනතේ යනුව මොකක්ද අවශ්‍යතාවය කියලා. ඊළඟට අහන්න පුළුවන් සුරේකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ අවශ්‍යතාවය යනුව මොකක්ද අවශ්‍යතාවය කියලා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවය යනුව මොකක්ද කියලා. දැන් ඊළඟට 88 අංක 30 දර බැංකු පනතේ අවශ්‍යතාවය යනුව මොකක්ද කියලා අහන්න පුළුවන්. ඉතින් එහෙම ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ කියන්න ඕනේ 88 අංක 30 දර බැංකු පනතේ අනුව ලංකාවේ තුල ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවක් නම් ඉනුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත තමයි තමන්ගේ මූල්‍ය ප්‍රකාශ විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත යවන්න ඕනේ කියලා. මේ වෙන අවශ්‍යතාවයක් ඇහුවොත් මේක වෙන විදිහට කියන්න ඕනේ. right? එතකොට ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුවක් නම් ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුවක් නම් ඒගොල්ලෝ මේ පිටත ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවත් ලංකාව තුල තමන්ගේ මූල කරපු මේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මූල ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. ඒකත් මාස 5ක් ඇතුළත බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත. එතෙන්දී මතක තියාගන්න එතෙන්දී අපි ඉදිරිපත් කරන්න ඕනේ ලංකාවේ තුල සිදු කරපු ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් විතරයි. right. ඊළඟට මේ හැම එකෙදීම ඉදිරිපත් කරද්දී අපි අනිවාර්යයෙන්ම ආකෘතියන් හැටියට බලන්න ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කරලා තියෙන ආකෘතියන් තමයි අපි භාවිතා කරන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් අපි 38.4 යටතේ කතා කරා 38.4 යටතේ අපි කතා කරා එතෙන්දී මේ අපි කතා කරේ තමන් ව්‍යාපාර කටයුතු කරන ස්ථාන ගත්තාම අපි උදාහරණයක් ඇරෙයි බැංකුවක් ව්‍යාපාර කටයුතු කරන ස්ථාන තමයි ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් වෙන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලෝ සමහර ලාට ඔය ට්‍රේඩ් යුනිට් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල හෙඩ් ඔෆිස් ඩිපාර්ට්මන්ට් වල කෝපරේට් යුනිට් ඒ වගේ තැන්වල උනත් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරනවා නම් ඒ ව්‍යාපාරික කටයුතු කරන ස්ථානවල ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත තමන්ගේ මූල ප්‍රකාශවල ඔය ශේෂ පත්‍රයේ ලාභ ලාභ ගිණුමයි
ප්‍රදර්ශනය කරලා තියෙනෝනේ. මොකද ඔය හැම එකේම මේ බැංකු පනතෙන් ශ්‍රී ලංකා මහා බැංකු හැම එකේම උත්සාහ කරන්නේ හරීම ට්‍රාන්ස්පරන්ට් දෙයක් තමන්ගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න. මොකද මූල්‍ය ප්‍රකාශ දැකලා තමයි ඒගොල්ලන්ට අවබෝධයක් එන්නේ මේ වාණිජ බැංකු හොඳින් තමන්ගේ ව්‍යාපාරය කටයුතු කරනවද නැද්ද කියන එක. Right. දැන් මේ රෙගුලාසි සම්බන්ධයෙන් තියෙන අවසාන ස්ලයිඩ් එකටත් අපි යමු. මේකේ කතා කරන්නේ 38A1. 38A1 මේ හැම එකක්ම මම මේ අවශ්‍යතාවයේ විතරයි අරගෙන තියෙන්නේ. නැතුව 88 අංක තිය දැන් බැංකු පනත ගත්තා. මේක විශාල පනතක් පිටු සෑහෙන ප්‍රමාණයක් තියෙන. ඒතකොට ඉනුම් කරන්නේ සම්බන්ධයෙන් අපේ අවශ්‍යතාවයේ දෙනීම විතරයි මම මෙතන සාකච්ඡා කරලා තියෙන්නේ. Right. 38A1 මොකක්ද කියන්නේ කියලා අපි බලමු ඉස්සෙල්ලම. 38A1 කියන්නේ 38A1 ඒ යටතේ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් බැංකුවක මූලික මූල්‍ය ප්‍රකාශ එතන මූලික කියලා වෙලා තින්නේ එතන මේක මූල්‍ය වෙන්න ඕනේ. මෙන්න මේ වචනේ මූල්‍ය වෙන්න ඕනේ. බැංකුවක මූල්‍ය ප්‍රකාශ විගණනය කිරීමට හැකියාව ඇති සුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. Right. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව හැම අවුරුද්දේම ඉදිරිපත් කරන්න ඕනේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ විගණනය කරන්න පුළුවන් කවුද කියලා. විගණ හැම විගණකවරයාම නෙමෙයි මොන විගණකවරයාටද පුළුවන් බැංකුවක මූල ප්‍රකාශ විගණනය කරන්න කියලා සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. Right. එතකොට ඒක ශ්‍රී ලංකා මහා බැංකුව 38A1 යටතේ ඉදිරිපත් කරන්න ඕනේ. ඒක මහා බැංකුවේ අවශ්‍යතාවයක්. එතකොට දැන් ඔය අවශ්‍යතාවයේ සපුරා ගන්න ශ්‍රී ලංකා මහා බැංකුව බැංකුවක තියෙන ගිණුම් බැංකුවක තියෙන ගනුදෙනු වල සංකීර්ණභාවයේ ඔක්කොම සැලකිල්ලට අරගෙන ඉමිලා හැම වෙලාවෙම බැංකුවකට බැංකුවක මූල්‍ය ප්‍රකාශ විගණනය කරන්න හැමෝටම බෑ. Right. ඒක හැමෝටම බැරි නිසා සුදුසුකම්ලත් විගණකවරුන් තෝරගන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් මෙතනට ඔකට වැටෙන්නේ ගොඩක් වෙලාවට ටිකක් ලොකු ඔඩිට් ෆර්ම්ස් වල කට්ටියට විතරයි ඔය විගණකවරුන්ගේ ලයිස්තුවට වැටෙන්නේ. මොකද බැංකුවක තියෙන සංකීර්ණභාවය, ගනුදෙනු වල තියෙන සංකීර්ණභාවය ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන. Right. එතකොට ඒ ලිස්ට් එක දැන් ඊළඟට 38A2 කතා කරන්නේ එහෙම ලිස්ට් එකක් දැම්මට පස්සේ ශ්‍රී ලංකා මහා බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුව එහෙම ලිස්ට් එකක් දැම්මට පස්සේ මොකද්ද වාණිජ බැංකුවක අවශ්‍යතාවය. දැන් වාණිජ බැංකුව ගත්තාම මොකද කරන්න ඕනේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ කරන්න ඕනේ වාණිජ බැංකුවක වගකීම් වෙන්නේ ඉහත ප්‍රසිද්ධ කර ඇති සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන් විගණකවරයෙකු තෝරගන්න ඕනේ. Right. ඒට ඒගොල්ලොන්ට බෑ ඕන කට්ටියව තෝරගන්න. ඒගොල්ලෝ ඔය සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන් විගණකවරයෙකු තෝරගන්න ඕනේ. තෝරගෙන ඒ තෝරගත්ත විගණකවරයා ළඟ තමයි තමන්ගේ විගණන කටයුතු කරගන්න ඕනේ. තමන්ට ඕන විගණකවරයාව යූස් කරන්න බෑ. ඔය සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන් එක්කෙනෙක්ව තෝරගෙන තමයි විගණනේ කරගන්න ඕනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. විගණනේ කරගන්න ඕනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. Right. ඊළඟට 39A1 39A1 කතා කරනවා. දැන් 38A1 කතා කරේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීම මොකද්ද ඒගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඊළඟට 38A2 කතා කරේ වාණිජ බැංකුවක වගකීම මොකද්ද ඒගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඊළඟට 39A1 කතා කරන්නේ 39A1 කතා කරන්නේ අදාළ සුදුසුකම්ලත් විගණකවරයාගේ වගකීම මොකද්ද කියන එක. ඒක කියනවා එම සුදුසුකම්ලත් විගණකවරයාගේ වගකීම වනුයේ ඉලවිල කියනවා මොකද්ද වගකීම් වෙන්නේ. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාණිජ බැංකුවක් නම් විගණකවරේ අනිවාර්යෙන් විගණනයක් කරාට පස්සේ
විගණන මතයක් ඉදිරිපත් කරන්න ඕනේ. විගණනේ කරාට පස්සේ විගණන මතයක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට විගණන මතය ඉදිරිපත් කරනවා නම් එයා ඉදිරිපත් කරන්න ඕනේ ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුවක් නම් එයාගේ විගණන මතය එයා ඉදිරිපත් කරන්න ඕනේ තමන්ගේ ඒ අදාළ වාණිජ බැංකුවේ කොටස් හිමියන්ට තමයි ඉදිරිපත් කරන්න ඕනේ. අදාළ කොටස් හිමියන්ට තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම ලියාපදිංචි වෙලා තියෙන ලංකාවෙන් පිටතනම් වාණිජ බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන ලංකාවේ පිටතනම් එවැනි වාණිජ බැංකුවක තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ සුදුසුකම් ප්‍රතිවිගණකවරයා එහි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපත් කරාම හරි. නේද? එතකොට 38A1 දී කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන්න ඕනේ සුදුසුකම් ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක්. එහෙම ලයිස්තුවක් ඉදිරිපත් කරනකොට ඒගොල්ලෝ සැලකිල්ලට ගන්නවා සාමාන්‍යයෙන් බැංකුවක විගණන කටයුතු කරන්න පුළුවන් කාටද කියන එක ඉස්සෙල්ලා සැලකිල්ලට අරගෙන තමයි ඒගොල්ලෝ එහෙම සුදුසුකම් ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. දෙවනුව එහෙම සුදුසුකම් ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරාම ඊළඟට අංක 38A2 කියනවා වාණිජ බැංකුවක වගකීම වෙන්න ඕනේ. වාණිජ බැංකුවක වගකීම වෙන්න ඕනේ එහෙම සුදුසුකම් ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන් එක්කෙනෙක්ව තෝරගන්නේ. එක්කෙනෙක්ව තෝරගන්නේ. තමන්ගේ විගණන කටයුතු වෙන්නේ. ඒක තමයි අංක 2 කතා කරේ. ඊළඟට අංක 39A1 කතා කරේ ඒ තෝරගත්ත සුදුසුකම් ලත් විගණකවරයා කරන්න ඕනේ කියන එක. ඒතර විගණකවරයා අනිවාර්යයෙන්ම තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. විගණන මතය ඉදිරිපත් කරනකොට ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක් නම් එවැනි වාණිජ බැංකුවක සඳහා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මේ ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක ඉන්න කොටස් හිමියන්ට තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ලංකාවේ පිටත ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක් නම් එවැනි අවස්ථාවක තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ප්‍රධාන කාර්යාලයට තමයි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න. එතන මම හිතනවා ඒකත් එක්ක අපිට දැන් අද අපි කතා කරපු කොටස් ටික සම්පූර්ණ වෙනවා. ඔලන්ට මතක නැන්ද අපි කතා කරපු ඒව ටික අය මුලට ගියොත් එහෙම අපි මුලින්ම කතා කරා වාණිජ බැංකුවක් ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ කාර්තු මේ වශයෙන් මොනවද කරන්න ඕනේ ඉදිරිපත් කිරීම කියලා. එතෙන්දී මම පළවෙනිම කතා කරේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවක් නම් ඒගොල්ලෝ තමන්ගේ ක්වාටර්ලි ස්ටේට්මන්ට් සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ හැම කාර්තුවම අවසන් වෙලා දින 45ක් ඇතුළත. තමයි ඒක කරන්න ඕනේ. හැබැයි අවසාන කාර්තුවට දීලා තිබ්බා මාස 2ක කාලයක්. ඒ කියන්නේ දින 60ක කාලයක් දීලා තිබ්බා රුකුම්පත්තා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න කොළඹ කොටස් හුමාරුවේ ප්‍රසිද්ධ කිරීම සඳහා. හැබැයි ඒ අවශ්‍යතාවයේ තිබ්බේ කාර්තුමේ මූල ප්‍රකාශ සම්බන්ධයේ අවශ්‍යතාවයේ තිබ්බේ අපි කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගමන්න විතරයි. අපිට ඒ අවශ්‍යතාවය තියෙනවා. හරි. ඒක රජයේ බැංකුවලට ඒක අදාළ වුණේ නැහැ. හරි. ඒතර ලිස්ටඩ් කම්පැනිස් වලට විතරයි ලංකාවේ රජයේ බැංකුව කරන අනිත් ඔක්කොම වාණිජ බැංකු තමන්ගේ කොටස් කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි කරලා තියෙනවා. හරි. ඒතර ඒගොල්ලන්ට ඒ කාර්තුමේ මූල ප්‍රකාශ සම්බන්ධයෙන් ඒක තමයි අවශ්‍යතාවය වුණේ. ඊළඟට දෙවනුව කතා කරේ මේක හැම වාණිජ බැංකුවකටම අදාළ වුණා කාර්තුමේ මූල ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න ඕනේ පුවත්පත්වල. එක සිංහල, එක ඉංග්‍රීසි, එක දෙමළ පුවත්පතක
kartu awasan mela masa ambo wasen ek singhala ek dimalam puwat pada kartu awasan wi masa deka katulata right masa deka katulata ekollo puwat patwala palagena ege awashyathave inne Sri Lanka Maha Bankuwe eto Sri Lanka Maha Bankuwe awashyathawen thamai eke inne eto Sri Lanka Maha Bankuwe awashyathaya anu sielama wanidya banku e de karanna ona sielama wanidya banku e de kirime awashyathave thiyena right ඊළඟට අපි ගියේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. ඊළඟට අපි ගියේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට. ඒතර වාර්ෂික මූල්‍ය ප්‍රකාශයට අපවම් තියෙන ලොකුම වෙනස තමයි වාර්ෂික මූල්‍ය ප්‍රකාශ විගණනය කරන්න ඕන. විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ වෙන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට අපවම්. right? ඒකට විගණනය කිරීම සම්බන්ධයෙන් ගත්තහම පළවෙනි අවශ්‍යතාවයේ තියෙන විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පළවෙනි අවශ්‍යතාවයේ තියෙන්නේ ගිණුම් වර්ෂයේ මේකත් තියෙන්නේ පළවෙනිම සුරුකුම්පත්තා විනිමය කොමිසම සභාවට එහෙම නැත්නම් අපි කියනවා කොළඹ කොට සෝමාරි ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුවක් හැටියට ගත්තා. එතකොට ඒගොල්ලන්ට විතරමයි මේ අවශ්‍යතාවයේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගිණුම් වර්ෂය ඉවර වෙලා විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ මාස දෙකක් ඇතුළත සුරුකුම්පත්තා විනිමය කොමිසම සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. කොළඹ කොට සෝමාරි ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා ඊළඟට ඊළඟ අවශ්‍යතාවයේ තියෙන මම හිතන අර මේ කරෙක්ෂන් නිකුත් කරා ගොල්ලන්ට මතක නම් මෙන්න මේ කාර්තු මේ නෙමේක වාර්ෂික වෙන්න ඕනේ හරි වාර්ෂික මූල්‍ය ප්‍රකාශ විගණනය කරපු වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරන්න විගණනය කරපු වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීමට එතකොට ඒකට ඒකේ අවශ්‍යතාවය ඉන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් එක ඉංග්‍රීසි එක දෙමළ එක සිංහල පුවත්පතක පල කරන්න ඕනේ විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ පුවත්පත් වල ඒක කරන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 3ක් ඇතුළත ගිණුම් වර්ෂය අවසන් වී මාස 3ක් ඇතුළත ඒක කරන්න ඕනේ එතෙන්දී අර එක්සෙම්ෂන් එකක් දීලා තිබ්බා මම කිව්වා කලින් එක්සෙම්ෂන් එක තමයි අවසාන කාර්තු පුවත්පත් වල පල කරනවා නම් ඊළඟට වාර්ෂික මූල්‍ය ප්‍රකාශයක් පුවත්පත් වල පල කරනවා නම් මේ දෙකම එකසරේ කරද්දී මිනිස්සු මිස්ලීඩ් වෙන්න පුළුවන් නිසා එතෙන්දි එක්සෙම්ෂන් එකක් දීලා තිබ්බා අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ පුවත්පත් වල පල කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒකෙදි ඉන්ෂුර් කරන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ අවුරුද්දක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත පල කරනවා කියන. වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මේ මාස 3ක් ඇතුළත පල කරනවා කියන ඉන්ෂුර් කරන්න. ඊළඟ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අංක 3 අවශ්‍යතාවයේ උනේ 2007 අංක 7 දරන සමාගම් පණතේ අවශ්‍යතාවයේ 150 වගන්ති ප්‍රකාරව ගිණුම් වර්ෂයේ අවසන් වෙලා මාස 6ක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාර් කරයාට වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ ඊළඟට මෙතනම ඔයගොල්ලන්ට ඕන නම් දාගන්න පුළුවන් මේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තියෙන ඊළඟ එක තමයි 88 අංක 30 දරන බැංකු පනත අනුව 88 අංක 30 දරන බැංකු පනත අනුව එතෙන්දී කිව්වා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂකවරයා වෙත ලංකාවේ ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවක් නම් ඒගොල්ලෝ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ මාස 5ක් ඇතුළත කියලා. ඊට මම පස්සෙත් කතා කරන්නම් මෙතනදීත් ඔයාලට ඔයගොල්ලන්ට එක මතක තියාගන්න පුළුවන් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් 88 අංක 30 දරන බැංකු පනත අනුව තියෙන අවශ්‍යතාවය තමයි ඒක මාස 5ක් ඇතුළත මාස 5ක් ඇතුළත ගිණුම් වර්ෂය අවසන් වෙනවා ඊළඟට අපි කතා කරේ මාසික මූල්‍ය ප්‍රකාශ සුරුකුම්පත්තා විනිමය කොමිසම සභාවට යවන්න ඕන වෙනම ෆෝමැට් එකක් තියෙනවා එතකොට ඒකත් අදාළ වෙන්නේ සුරුකුම්පත්තා කියන කොටස වලින්ද පොලි ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකු වලට විතරයි. එතකොට එහෙම වාණිජ බැංකු වලට හැම තමන්ගේ ගිණුම් වර්ෂය මාසය අවසන් වෙලා දවස් 20ක් ඇතුළත ඊළඟ මාසේ 20 වෙනිදාට පෙර මාසික මූල්‍ය ප්‍රකාශ යැවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊට අමතරව මෙතෙන්දි කතා කරේ ශ්‍රී ලංකා මහා බැංකුවට යවන්න කියලා
මාසික මූල ප්‍රකාශ ශ්‍රී ලංකා මහ බැංකුවට යවන්න කියලා. එතෙන්දී මේ තියෙන මාසිකව සාමාන්‍යයෙන් යවන මූල ප්‍රකාශ කීපයක් ඒ යටතේ දේශීය මුදල් බැංකුව ඒකකයේ දේශීය බැංකුව ඒකකයේ ශේෂපත්‍රය දේශීය බැංකුව ඒකකයේ ලාභලාභ ගිණුම විදේශීය විවහාර මුදල් බැංකුව ඒකකයේ ශේෂපත්‍රය විදේශීය විවහාර මුදල් බැංකුව ඒකකයේ ලාභලාභ ගිණුම ඊට අමතරව වත්කම් සහ වගකීම් ප්‍රකාශයක් හැම මාසයකට සැරයක්ම යවන්න ඕනේ බැංකුවක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට. එතකොට එහෙම යවනකොට හැම මාසෙම අවසන් වෙලා ඊළඟ මාසේ පාරසින්දට පෙර තමයි යැවීම අවශ්‍යතාවය තියෙන්නේ. මේ මාසෙම ඉවර වෙලා ඊළඟ මාසේ පාරසින්දට පෙර තමයි යැවීම අවශ්‍යතාවය තියෙන්නේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවය. ඊළඟට අපි කතා කරා ප්‍රාථමික තරවකාර ආයතන සම්බන්ධයෙන්. එතකොට හැම වාණිජ බැංකුවකම වගේ ප්‍රාථමික තරවකාර ආයතනයක් තියෙනවා. ඉකින් ප්‍රධාන ආරම්භණ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මුලින්ම නිකුත් කරනකොට ඒවා මිලදී ගැනීම සඳහා තමයි මේ ප්‍රාථමික තරවකාර ඒකක තියෙන්නේ. එතකොට එහෙම කරද්දී එම වෙනමම ප්‍රාථමික තරවකාර ඒකකයක් තියෙනවනම් තමන්ගේ බැංකුවකට අදාළව එවැනි ආයතන සම්බන්ධයෙන් වෙනමම ගිණුම් සකස් කරලා ගිණුම් සාමාන්‍ය ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යැවීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව එතනදිත් අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රසිද්ධ කිරීම සඳහා එක් සිංහල එක් දෙමළ සහ එක් ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ තමන්ගේ මේ වාර්ෂික විගණනය කරපු මූල ප්‍රකාශ මේ ප්‍රාථමික තරවකාර ආයතනවල විගණනය කරපු මූල ප්‍රකාශ එක් සිංහල එක් දෙමළ සහ එක් ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ ගිණුම් වර්ෂ ඉවර වෙලා මාස 3ක් ඇතුළත. ඊට එවැනිම අර සෙපරේට් අවශ්‍යතාවයක් තියෙනවා විදේශීය විවහාර මුදල් බැංකුව ඒකකයක් තියෙනවා නම් වාණිජ බැංකුවක. ඒත් එවැනි ආයතනයක වෙනමම සාමාන්‍යයෙන් තියෙන හැම වාණිජ බැංකුවකගේ විදේශීය විවහාර මුදල් බැංකුව ඒකකයක්. ඒකේ මූල ප්‍රකාශ එම කොටසේ වෙනම ඒ යුනිට් එකේ මූල ප්‍රකාශ වෙනමම හදලා එකත් විගණනය කරලා ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත යවන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුවට. එතකොට ඒක එන්නේ 88 අංක තියදරන බැංකු පනතන්. 88 අංක තියදරන බැංකු පනතන්. මේ කියන අවශ්‍යතාවයන් කීපයට අමතරව තමයි ඒවත් එන්නේ. ඊට අමතරව තව අවශ්‍යතාවයන් කීපයක් 88 අංක තියදරන බැංකු පනතේ අදාළ තියෙනවා. ඒව තමයි පළවෙනි එක තමයි හැම වාණිජ බැංකුවක්ම වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගත්තොත් ලංකාවේ නම් ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුව ඒගොල්ලෝ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණවරයාට විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන. විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ඊළඟට 38.2 ගත්තොත් එහෙම ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා ඉන්න වාණිජ බැංකුවක් නම් එවැනි වාණිජ බැංකුව ලංකාව තුල සිද්ධ කරලාද ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වෙනම මූල ප්‍රකාශ හදලා ඒවා විගණනය කරලා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණවරයා වෙත එවන්න ඕනේ. ඒගොල්ලොත් මාස 5ක් ඇතුළත තමයි ඒ දේ කරන්නේ. ඊළඟට ගත්තොත් 38.2 තව තියෙනවා එක අවශ්‍යතාවය. 38.2 ඒ අවශ්‍යතාවය තමයි 38.2 කතා කරන්නේ. එහෙම ඉදිරිපත් කරද්දී 88 අංක තියදරන බැංකු පනතට අනුව මෙහෙම මූල ප්‍රකාශ ඉදිරිපත් කරද්දී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරලා තියෙන ෆෝමැට්ස් භාවිතා කරන්න කියන එක තමයි කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරලා තියෙන ෆෝමැට්ස් භාවිතා කරන්න කියන එක තමයි කියන්නේ. ඒකට එහෙම ෆෝමැට් භාවිතා කරනකොට අපිට ඕන ඕනෙම භාවිතා කරන්න බෑ.
ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරලා තියෙන ඒ අදාළ ෆෝමැට් එක තමයි අපි භාවිතා කරන්න ඕනේ. ඊළඟ 38-4 කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික කටයුතු කරන තැන්වල කියන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය බැංකුවක් ගත්තොත් එහෙම ව්‍යාපාරික කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් බ්‍රාන්චස් වල ඊට අමතරව ට්‍රේඩ් ඩිපාර්ට්මන්ට් එක තියෙන ඒ වගේ ට්‍රෙෂරි කියලා තියෙන ඒ වගේ ව්‍යාපාරික කටයුතු කරන තැන් තියෙනවනම් ඒ ව්‍යාපාරික කටයුතු කරන තැන්වල තමන්ගේ මූල ප්‍රකාශ කියලා මෙතන අදහස් කරන්නේ මූල ප්‍රකාශ වලින් අපි ගත්තොත් එහෙම ශේෂ පත්‍රය සහ ලාභ ලාභ ගිණුම විතරක් ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ මූල ප්‍රකාශ. right ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත දැන් මම ඒකෙදි කතා කරේ දැන් 2020 මූල ප්‍රකාශ මේ අවුරුද්දේ මේ 31 වෙනි ඉස්සෙල්ල පෙන්වන්න ඕනේ ඉල්ලලා තියෙන්න ඕනේ ගොඩක් කාලවලට ඒක සමානලාට ඔය දැන් අලුතෙන් නම් තාක්ෂණයේ භාවිතා කරලා වෙලා අර රේන් ඩිස්ප්ලේ යුනිට්ස් තියෙනවනේ ඒවල දාන්න පුළුවන් ඒවල දාන්න පුළුවන් එහෙම නැත්නම් මේ වෙනමම පෙන්වන්න පුළුවන් වෙනම ෆිසිකලි ෆ්‍රේම් කරලා වෙලා පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් අර රේන් ඩිස්ප්ලේ යුනිට් වල සැරෙන්සරට යන විදිහට පෙන්වන්න පුළුවන්. ඒකත් අවශ්‍යතාවයක් ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ඒ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. ඊළඟ අවසාන වශයෙන් අපි කතා කරා 88 බැංකු අංක 30 දන්න බැංකු පනතේ ඊළඟ අවශ්‍යතාවයෙන් 38A කියන 38A1 කියන වගන්තිය ගත්තොත් මේකෙදි කතා කරන්නේ හැම අවුරුද්දකටම සැරයක් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන්න ඕනේ සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන්න ඕනේ. ඒතර ඒකෙදි ශ්‍රී ලංකා මහා බැංකුව හැම වෙලාවෙම සැලකිල්ලට ගන්නවා සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලැයිස්තුව නිකුත් කරලා හැම වෙලාවෙම සැලකිල්ලට ගන්නවා බැංකුවක් විගණනය කරන්න පුළුවන්ද බැයිද එම විගණනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන විගණකවරයෙක්ද කියන එක සැලකිල්ලට අරගෙන තමයි එහෙම ලැයිස්තුවක් නිකුත් කරන්නේ. ඉතින් එතෙන්දී ඒ ගොඩක් කාලවලට ඔතන ওই ලැයිස්තුවේ බොහෝ විගණකවරුන්ගේ නම් ඔතනට එන්නේ නැහැ. බොහෝ ඉතාම පොඩි ප්‍රමාණයක් එන්නේ සමහර වෙලාවට 5-6 දෙනෙක්ගේ නම් විතරයි එන්නේ. එතකොට 38A2 කතා කරේ එහෙම මහ බැංකුව නිකුත් කරලා තියෙනවා නම් සුසුකම් ලද විගණකවරුන්ගේ ලැයිස්තුවක් ඒ ලයිස්තුවෙන් විගණකවරයෙකු තෝරාගෙන තමන්ගේ විගණනය කටයුතු කිරීමේ වගකීම දෙනවා සෑම වාණිජ බැංකුවකට. ඒතර 38A2 කතා කරේ වාණිජ බැංකුවක වගකීම. ඒතර එයාගේ වගකීම තමයි සුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් තෝරගත්ත විගණකවරයෙකු ලවා විගණන කටයුතු සිදු කරගන්නේ. රයිට්. ඊළඟට තුන්වෙනි කාරණය මේකෙදි කතා කරේ 39(1) යටතේ තියෙන වෙනම තුන්වෙනි කාරණය. ඒ තුන්වෙනි කාරණය කතා කරේ මොකද්ද මේ සුදුසුකම්ලත් විගණකවරයාගේ ජොබ් එක. එයාගේ ජොබ් එක තමයි ලංකාවේ ඕනම විගණකවරයෙකුගේ ජොබ් එක තමයි තමන් විගණනය කරන එක සම්බන්ධයෙන් විගණන මතයක් ඉදිරිපත් කිරීම. ඒතර එහෙම විගණන මතයක් ඉදිරිපත් කරනකොට කැටගරිස් දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකු තියෙන පුළුවන්. ඇත්තේ ලංකාවේ ලියාපදිංචි වෙච්ච නැති වාණිජ බැංකු තියෙන පුළුවන්. ඒතර බැංකුව ලංකාවේ ලියාපදිංචි වෙච්ච වාණිජ බැංකුවක් නම් එතකොට එවැනි වාණිජ බැංකුවකට අදාළව තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වාණිජ බැංකුවේ ඉන්න කොටස් හිමියන්ට තමයි තමන්ගේ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ලංකාවේ ලියාපදිංචි වෙච්ච නැති වාණිජ බැංකුවක් ඉන්නවනම් ලංකාවේ ලියාපදිංචි වෙච්ච නැති වාණිජ බැංකුවක් ඉන්නවනම් එවැනි අවස්ථාවක සුසුකම්ලත් විගණකවරයාගේ අදාළ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ එහි ප්‍රධාන කාර්යාලයට. ප්‍රධාන කාර්යාලයට තමයි අදාළ විගණන මතය ඉදිරිපත් කිරීම සිදු කරන්න ඕනේ. එතකොට ඕක තමයි අද අපි කතා කරපු මුල් කොටසේ මේක. මම දැන් මේ දක්වා මොන හරි ඔයගලන්ට ගැටලු තියෙනවද කියලා බලමු. අපි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා බලමු කවුරු හරි.
ප්‍රශ්නේ වල තියෙනවා බලමු මොනවද කියන්නේ කියලා. 38A සුදුසුකම් නැති ද මොකද ඒ කියන්නේ? එනේ බලන්න 38 ශ්‍රී ලංකා මාපියන්ගේ මෙතන සුදුසුකම් නැති නෙමෙයි සුදුසුකම් ඇති ඈ. ඒක හරි බොහොම හරි. Thank you ඒක පෙන්නුවට සුදුසුකම් නැති විගණක කරුන් කියලා ඇස්තුවා නෙමෙයි සුදුසුකම් ඇති වෙන්න ඕනේ. Right. සුදුසුකම් ඇති විගණක කරුන් කියලා ඇස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. සුදුසුකම් නැති නෙමෙයි සුදුසුකම් ඇති. Right. වෙන මොන හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? Right, අපි ඊළඟට එහෙනම් ඊළඟ කොටසට යමු. කතා කරන්න බලාපොරොත්තු වෙන මේ අද මම ඔයාලට ටියුට්ස් ගොඩක් දාලා තිනවා. හතරක් දාලා තිනවා. මේ හතරම කතා කරන්නේ මම මේ කොටස කොටස වශයෙන් කතා කරන්න. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන පාඩම. මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකාවේ දැනට තියෙන ප්‍රමිතීන් වලට අනුව තියෙන ප්‍රමිතිය තමයි ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 7 කියන එක. ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 7 කියන එක. මේ ප්‍රමිතිය ගැන තමයි ඉස්සෙල්ලම අපි කතා කරන්නේ. ඒක මොනවද තියෙන තොරතුරු කියලා. රයිට්. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකාවට අදාළ වෙන ප්‍රමිතිය තමයි ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 7 කියන එක. එතකොට ඒ ප්‍රමිතියේ කියලා තියෙනවා මොනවාද අරමුණ කියලා. මොකද තියෙන අරමුණ වෙන්නේ පළවෙනි එක ඔයගොල්ලෝ මතක තියාගන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන එක නැත්තම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන එක අපි ගත්තොත් එහෙම මූල්‍ය ප්‍රකාශවල තියෙන ප්‍රධානම මූල්‍ය ප්‍රකාශවල තියෙන ප්‍රධානම අංගයක්. ඔයගොල්ලන්ට මතක නම් අපි ගත්තොත් මුදල් මූල්‍ය ප්‍රකාශ වලට අදාළ අංග 6ක් ගැන කතා කරා. පළවෙනි අංගය තමයි මූල්‍ය ප්‍රකාශ වලට අදාළව තියෙන පළවෙනි අංගය තමයි ආදායම් ප්‍රකාශය. දෙවෙනි අංගය තමයි ශේෂපත්‍රය. දෙවෙනි අංගය තමයි ශේෂපත්‍රය. තුන්වෙනි අංගය තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හතරවෙනි අංගය තමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. පස්වෙනි එක තමයි ගිණුම් කරන සටහන්. හයවෙනි එක තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති. එතකොට ඔය කොටස් හයම තමයි මුදල් මූල්‍ය ප්‍රකාශ කියන කොටස් හයට ආවේ. මූල්‍ය ප්‍රකාශ කියන කොටස් හයට ඔය හයම ආවා. එතකොට ඔය හය ගත්තොත් එහෙම ඔය හයේ අපි පළවෙනි එක ගත්තොත් එහෙම ආදායම් ප්‍රකාශය අපි දැන් ඉගෙනගෙන තිනවා. ශේෂපත්‍රයත් අපි ඉගෙනගෙන තිනවා. ඊළඟට දැන් අපි ඉගෙන ගන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශයත් අපි ඉගෙනගෙන තිනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි සකස් කරේ නැහැ. right? මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි සකස් කරේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න අද බලාපොරොත්තු වෙන්නේ අද ඉඳන් අද සහ ලැබෙන සතිය අපි බලාපොරොත්තු වෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන්නේ මොකක්ද? ඒකේ සාමාන්‍ය ලියන්නේ මොනවද? ඔයගොල්ලන් විභාගයේ පැත්තෙන් අපි ගණන් දෙකක් හදන්න බලාපොරොත්තු වෙනවා. එතන මූලික වශයෙන් ඔයගොල්ලන්ට විභාගයේ පැත්තෙන් ගත්තා මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් එක්කෝ සමහරලාට සාමාන්‍ය මට්ටමේ ගණක් එන්න පුළුවන් ගණ හදන්න. ඊට අමතරව ගොඩක් වෙලාවට ප්‍රශ්න හැටියට එන්න පුළුවන්. එතන මේ දෙක තුනම කව වෙන විදිහ තමයි මම මේ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන්නේ. එතන මුලින්ම පළවෙනි එක ගත්තොත් එහෙම මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් පළවෙනිම අරමුණ මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම අරමුණ හැටියට ගත්තොත් එහෙම මෙතන පැහැදිලිව කියලා තියෙනවා මූල ප්‍රකාශ ප්‍රයෝජනට ගන්නා පාර්ශවීන්ට සිය ආර්ථික තීරණ ගැනීම සඳහා මුදල් උත්පාදනය කිරීමට ආයතනයක් සතු හැකියාවත් එම මුදල් ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරයට ඇති අවශ්‍යතාවය ඒවා ජනනීය වූ ආකාරය පරිහරණය කරන ආකාරය පිළිබඳ මුදල් ප්‍රවාහ සම්බන්ධ තොරතුරු වැදගත් වෙනවා. එතකොට මේ ඔක්කොම තොරතුරු දෙන එක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රමිතියේ අපි කතා කරන්නේ.
ඒ ප්‍රමිතිය අපි කතා කරන්නේ ඔන්නෝ ඔක්කොම දේවල් සම්බන්ධයෙන් විස්තර තමයි මේ ප්‍රමිතිය කතා කරන්නේ. ඒකට තමයි මොන වගේ මුදල් ප්‍රවාහද අපිට ජනනය වෙලා තින්නේ අපි මොනවාද අපි වීදම් කරපු මුදල් ප්‍රවාහ. ඒකට ඔය සියලුම දේවල් පිළිබඳ තොරතුරු අනිවාර්යයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් එළියට එන්න ඕනේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් එළියට එන්න ඕනේ සියලුම දේවල් පිළිබඳ තොරතුරු. ඒක සාමාන්‍යයෙන් අපි මුදල් ගත්තොත් එහෙම අපේ profit එක කියන concept එක ලාභය කියන concept එකයි මුදල් කියන concept එකයි දෙකක්. ඒතර ලාභය කියන concept එක අපි හැම වෙලාවෙම හදන්නේ උපචිත සංකල්පයට අනුව. ලාභය කියන concept එක අපි හදන්නේ උපචිත සංකල්පයට අනුව. ඒතර උපචිත සංකල්පය කියලා කියන්නේ ආදායම් සම්බන්ධයෙන් ආදායමක් ලැබුණාද නොලැබුණාද කියන එක සැලකිල්ලට ගන්නේ නැහැ. අපි ආදායම් වර්ෂයට අදාළද නැද්ද කියන එක තමයි අපි සැලකිල්ලට ගන්නේ. ඒ වගේම වියදම් ගත්තොත් එහෙම උපචිත සංකල්පයට අනුව වියදමක් මුදලින් ගෙවුවාද එහෙම නැත්නම් ගෙවලා නැද්ද කියන එක අපි සැලකිල්ලට ගන්නේ වර්ෂයට අදාළ වියදමක්ද කියන එක විතරයි අපි සැලකිල්ලට ගන්නේ. එතකොට එහෙම සැලකිල්ලට අරගෙන ඉමෙලා තමයි අපි ලාභය කියන concept එක හදන්නේ. ලාභය කියන එක එහෙම නැත්නම් අපේ ආදායම් ප්‍රකාශය හදන්නේ මේ විදිහට. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදද්දී අපි තැන සැලකිල්ලට ගන්නේ මුදල් කියන concept එක විතරයි. මුදල් කියන concept එක විතරයි. එතන මුදල් ගත්තාම මුදල් අපිට ලැබුණාද මුදල් අපි ගෙවුවාද කියන එක දේ විතරයි අපි සැලකිල්ලට ගන්නේ. මුදල් අපිට ලැබුණාද මුදල් අපි ගෙවුවාද කියන දේ විතරයි අපි සැලකිල්ලට ගන්නේ. එතන ලාභය කියන එකයි මුදල් කියන concept එකයි concept දෙකක්. ලාභය කියන එකයි මුදල් කියන concept එකයි concept දෙකක්. එතකොට ලාභයේදී අපි සමහර වෙලාවට මුදලින් ගෙවන්නේ නැති දේවලුත් වීදම් හැටියට ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ෂේවීම් කියන එක ගන්නකෝ. එතකොට අපි ආදායම් ප්‍රකාශය හදද්දී ෂේවීම් කියන එක ගන්නවා. එතකොට ෂේවීම් කියන එක අපි මුදලින් කාටවත් ගෙවන්නේ නැහැ. අමුතු වියදමක් හැටියට ගන්න. දැන් ඊට අමතරව අපි ගත්තොත් එහෙම අඩමානයි ඌණ වෙන් කිරීම කියන එක. ඒත් ඒක අපි වෙන් කිරීමක් විතරයි. ඒක අපි මුදලින් කොහෙලාවත් ගිවන්නේ නැහැ. මුදලින් ගිවන්නේ නැහැ. එහෙම නැත්තම් මුදලින් ලැබෙන්නේ නැහැ අපිට. right? අපි හැබැයි ඒක ලාභය හොයද්දී අපි සැලකිල්ලට ගන්න. ලාභය හොයද්දී අපි සැලකිල්ලට ගන්න. එතකොට එන්නේ ඔන්න ඔය කාරණේ මතක තියාගන්න ඕනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් අපි හදද්දී අනිවාර්යෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේදී අපි සැලකිල්ලට ගන්නේ මුදලින් ගෙවුවාද මුදලින් ලැබුණාද කියන එක විතරයි. right? ඒක අපි බලන්නේ නැහැ කොයිලාවකවත් මේ ඒක වර්ෂයට අදාළද වර්ෂයට අදාළ නැති වීදමක්ද කියන එක අපි බලන්නේ නැහැ. අපි බලන්නේ මුදලින් ලැබුණාද මුදලින් ගෙවුවාද කියන එක. ඊට අමතරව අපි ආදායම් ප්‍රකාශය හදද්දී ලාභය හොයද්දී ලාභය අපි හදද්දී කොයි වෙලාවකවත් අපි ලාභයේදී සැලකිල්ලට ගන්නෙ නෑ ප්‍රාග්ධන ගන්නේ අයිතම. ලාභයේදී සැලකිල්ලට ගන්නෙ නෑ ප්‍රාග්ධන ගන්නේ අයිතම. දැන් උදාහරණයක් ඇරෙයිද අපි හිතන්න ඉඩමක් වලදී ගන්නවා වගේ එකක් ආදායම් ප්‍රකාශය හදද්දී අපි සැලකිල්ලට ගන්නෙ නෑ. ඒක ප්‍රාග්ධන වියදමක්. ඒකදී වත්කමක් ඇරෙයිද අපේ ශේෂ පත්‍රය යනවා එච්චරයි. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදද්දී මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදද්දී ඔය වගේ ප්‍රාග්ධන වීදමු සැලකිල්ලට ගන්න. ප්‍රාග්ධන වීදමු සැලකිල්ලට ගන්න. කොහොමද සැලකිල්ලට ගන්නෙ? ඒක අපි මුදල් ගලා යෑමක් හැටියට. මුදල් ගලා යෑමක් හැටියට. ඒ වගේම අපි හිතන්න ඉඩමක් විකුණලා අපිට මුදලක් හම්බුණා කියලා. ඒකත් අපි සැලකිල්ලට ගන්න. දෙකම අපි සැලකිල්ලට ගන්න. ඒතර මුදල් කියන concept එකයි ලාභය කියන concept එකයි concept දෙකක්. එතන මුදල් කියන concept එකේ ඉඳලා තමයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරන්නේ. ලාභය කියන concept එකේ ඉඳලා තමයි ආදායම් ප්‍රකාශය අපි සකස් කරන්නේ. එතන මේක දෙවෙනි point එකට ගියොත් එීම මෙම ආර්ථික තීරණ ගැනීම සඳහා මුදල් සහ මුදල් වලට සමාන දේ උත්පාදනය කිරීමේ හැකියාව තේ සම්බන්ධ නිශ්චිතතාවයන් යන කරුණු වැදගත් විය හැකියි. එතන මෙම් ප්‍රමිතියේ ආරම්භන වන්නේ එකී පාර්ශ්වයන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා අදාළ වන පරිදි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කිසිදු කිසියම් කාලච්ඡේදයක් සඳහා මුදල් සහ මුදල් වලට සමාන දේ වල සිදු වෙනස් වීම කොටස් තුනක් යටතේ. සිදු වෙනස් වීම කොටස් තුනක් යටතේ ඒ කොටස් තුන තමයි
මෙහෙයුම් ඊළඟට ආයෝජන එහෙම නැත්නම් මූල්‍ය ඔය ක්‍රියාකාරකම් තුනේ යටතේ මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් තුනේ යටතේ අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කරන්න ඕනේ. එතකොට ඔය නොය ಜಾති තුනේ යටතේ මෙහෙයුම් ඊළඟට ආයෝජන මූල්‍ය ඔන්නෝය ක්‍රියාකාරකම් තුනේ යටතේ මොනවාද අපිට ලැබුණු මුදල් ප්‍රවාහ අපෙන් ගිය මුදල් ප්‍රවාහ මොනවාද? එතකොට ඔන්නෝය විදිහට අපි අපේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරන්න ඕනේ. දැන් අපි කතා කරපු දෙයම ඊළඟට චුට්ටක් ගියාම මේ ප්‍රමිතියන් කියනවා මුදල් ප්‍රවාහ අංග එහෙම නැත්නම් අංශ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මුදල් සහ මුදල් වලට සමාන දෑ ගලා යීමේ ප්‍රවාහයන් එහෙම නැත්නම් ඉන්ෆ්ලෝස් එහෙම නැත්නම් ඊළඟට ව්‍යාපාරින් පිටතට ගලා යීමේ ප්‍රවාහයන් එහෙම නැත්නම් අපි කියන අවුට්ෆ්ලෝස් කියලා අවුට්ෆ්ලෝස් ප්‍රධාන අංශ තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් කියලා මොනවාද වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන අංශ තුන මෙහෙයුම් මෙහෙයුම් ක්‍රියාකාරකම් ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් ඔය අංග තුනේ යටතේ අපිට වර්ග කරන්න පුළුවන් කියලා විල්ල කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් එහෙනම් මේවා නම් ඇත්තටම කියවලා තේරුම් ගන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක මොනවාද තියෙන ප්‍රයෝජන මොනවාද තියෙන ප්‍රයෝජන කියලා. එතකොට අපි ගත්තොත් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක තියෙන ප්‍රයෝජන හැටියට පළවෙනි එක කියනවා ව්‍යාපාරයක මුදල් සහ මුදල් වලට සමාන දෑ ජනනය කිරීමට ඇති හැකියාව තක්සේරු කර හැකියි. එතකොට අපි ඒක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හැදුවොත් විතරයි අපිට දැනගන්න පුළුවන් මොන වගේ තැන් වලින්ද අපිට මුදල් ජනනය වෙලා තියෙන්නේ ඊළඟට මොන වගේ තැන් වල අපේ මුදල් ගිහිල්ලා තියෙන්නේ මොන වගේ තැන් වලින්ද මුදල් අපේ ජනනය වෙලා තියෙන්නේ මොන වගේ තැන් වලින්ද අපේ මුදල් ගිහිල්ලා තියෙන්නේ ඒක ඔන්න ඕක දැනගන්න පුළුවන් ඊළඟ දෙවෙනි එක විවිධ ආයතන අතර අනාගත මුදල් ප්‍රවාහණි වර්තමාන වර්ණහු දක්සුරු කිරීමට තෙමගින් ව්‍යාපාර මුදල් ප්‍රවාහ සංසන්දනය කිරීම. එතනම මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් ආයතන අතර. එතන ඒ ආයතන අතර සංසන්දනය කරලා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපේ ආයතනේ කොහෙද ඉන්නේ කියන එක. එතන මේක වැදගත් ස්ටේට්මන්ට් එක මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන එක ඉතාම වැදගත් ස්ටේට්මන්ට් එකක් මොකද මේ සමහර ආයතන වල ලාභ තියෙනවා හැබැයි මුදල් නැහැ දේවල් කරන්න. ලාභ විතරයි තියෙන්නේ මුදල් නැහැ. ඒත් ඒ වගේ දේවල් අපිට සැලකිල්ලට ගන්න පුළුවන් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරාට පස්සේ. ඊළඟට අනෙකුත් මූල්‍ය ප්‍රකාශ. කියන්නේ ආදායම් ප්‍රකාශය, ශේෂපත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් අපි හදද්දී ඔයගොල්ලෝ ඉස්සරහට තේරෙයි ආදායම් ප්‍රකාශයයි ශේෂපත්‍රය අපි සම්බන්ධ කරගන්නවා. ඒවයේ තියෙන ලාභදායීත්වය ශුද්ධවත්කම් වල වැඩිවීම අඩුවීම මේ මූල්‍ය ව්‍යුහයේ තියෙන ඒවයේ තියෙන ද්‍රවශීලතාවය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සමහරවිට අපේ බැලන්ස් ෂීට් එකේ තියෙන පුළුවන් වත්කම් ඒවා ද්‍රවශීලතාවයෙන් නැති වත්කම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා හෙල වෙන්නේ නැහැ. අවුරුදු ගානක් තිස්සේම තියෙනවා වෙන්න පුළුවන්. ඒවා අපිට ප්‍රබ්ධි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරොත්. ඊට හතරවෙනි එක අනාගත මුදල් ප්‍රවාහයන් සම්බන්ධයෙන් ඇති කළ යුතු පාලනයන් පිළිබඳ සැලසුම් කිරීමට මුදල් ප්‍රවාහ දර්ශකයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එතකොට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කරොත් තමයි අපිට පුළුවන් අපි ඉදිරි අනාගතයේ සැලසුම් කරගන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන්. එතකොට අපි මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් අපි ඇස්තමේන්ට් සකස් කරනවා අනාගතයේ මේව ලැබෙයි කියලා අපි සැලසුම් සකස් කරනවා නම් අපිටත් ඒක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ අනාගත පාලනයෙන් අපිට ඇති කරගන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධයෙන්. එයට ව්‍යාපාරයේ මුදල් ලිපීම හා භාවිතා කිරීම පලදායිතාවය දිගමනය කිරීම. දැන් මේ පොයින්ට් එක මේ බ්‍රෝඩ්ලි කියලා තියෙන්නේ උදාහරණයක් ඇරෙයිට අපි දැන් ළමන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න.
ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එවැනි අවස්ථාවකදී අපි ගාව මුදල් ඉතිරි කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිට කොච්චර මුදලක් යනවද? මෙන්න අපි සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අවුරුද්දේදී කොච්චර මුදලක් යනවද? ඒ වගේ අපිට estimations ගන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කරොත් විතරයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කළා එවෙන් ලැබෙන ප්‍රතිඵල වලින් විතරයි අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේදී අපි මොකද කරන්නේ කියන තැනට එන්න. Right. එතන මේවා සාමාන්‍යයෙන් කියවලා තේරුම් අරගන්න පුළුවන් දේවල්. ඊළඟට අපි යම් මේ මේ ප්‍රමිතියන් කියලා දෙන නිර්වචන වලට. එතන මේ ප්‍රමිතිය නිර්වචන ගත්තොත් එහෙම නිර්වචන වල කියනවා පළවෙනි එක මුදල් කියලා කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරලා තියෙනවා. මුදල් කියලා කියන්නේ මොකද්ද කියලා. එතන මේ ප්‍රමිතියට අනුව මුදල් කියලා කියන්නේ අතැති මුදල්, එහෙම නැත්නම් බැංකු වල තියෙන මුදල්, එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු වලින් තියෙන මුදල්. ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු කියලා කියන්නේ කරන්ට් account වල තියෙන මුදල්. එතන බැංකු වල තියෙන savings account වල තියෙන ඒවා වෙන්න පුළුවන්, fixed deposit වෙන්න පුළුවන්. ඊට අමතරව අතේ තියෙන මුදල් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම අපි කියනවා මුදල් කියලා. දැන් මුදල් සහ මුදල් වලට සමාන දෙයක්. මුදල් සහ මුදල් වලට සමාන දෙයක්. එතකොට අපි ඒ මොනවාද කියලා අපි බලමු. ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් සහිත කෙටි කාලීන ආයෝජන වල වන අතර මේවා කිසිදු අවධානයකින් තොරව මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා. හරි. අපි ගත්තොත් එහෙම දැන් උදාහරණ වශයෙන් මේකෙන් කියලා දෙනවා කෙටි කාලයෙන් එහෙම දැන් කෙටි කාලයකින් එනම් 3 මාසකින් හෝ ඊට අඩු කාලයකදී කල්පිරෙන බදු සංචිත සහතික පත්‍ර කෙටි කාලයේ ස්ථාවර තැන්පතු ත්‍රෛමාසික භාණ්ඩාගාර බිල්පත් වැනි දෑ. රයිට්. එතන මුදල් වලට සමාන දෑ කියලා කියන්නේ ඒ කියන්නේ මුදල්ම නෙමෙයි නමුත් කිසියම් අවදානමකින් තොරව කිසියම් රිස්ක් එකක් නැතුව අපිට ඉක්මනටම මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඉතාම කෙටි කාලයකදී මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඒවට තමයි අපි කියන්නේ මුදල් වලට සමාන දෑ කියලා. right? එතන මේකට උදාහරණයක් ඇරෙන්න භාණ්ඩාගාර බිල්පත් කියලා දාලා තිනවා මේ බදු සංචිත සහතික පත්‍ර ඒ වගේ දේවල් කෙටි කාලීන තව fixed deposit තියෙනවනේ ඒවා වුණත් අපිට මේ මුදල් වලට සමාන දෑ කියලා ගන්න පුළුවන්. right? ඊළඟ මුදල් ප්‍රවාහයන් කියන්නේ මොනවද කියලා. මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ මුදල් සහ මුදල් වලට සමාන දේ එක්ක ඇතුළට එන ඒවා. ඒ කියන්නේ අපිට මුදල් ගලා එන කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපෙන් පිටතට යන ඒවා. right? මොනවා හරි දෙයක් මුදල් ගලා යෑමක් හැටියට හරි මුදල් ගලා එීමක් හැටියට හරි ගලා යෑම එීම හැටියට එනවා නම් අපි ඒවට කියනවා මුදල් ප්‍රවාහයන් කියලා. right? මුදල් ප්‍රවාහයන් වර්ග දෙකයි මුදල් ගලා එම් සහ මුදල් ගලා යෑ. මුදල් ගලා එම් සහ මුදල් ගලා යෑ. දැන් නිර්වචනයෙන් තවත් එහාට ගියොත් එහෙම මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවද කියලා නිර්වචනය කරලා තියෙනවා. එතකොට ආයතනයේ ප්‍රධාන ආදායම් ඉපදවීමේ ප්‍රවාහය තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ. right? ආයතනයක ප්‍රධාන ආදායම් ඉපදවීම කරන්නේ කොහෙන්ද? ඒගොල්ල එතන තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් හැටියට අපි හඳුනා ගන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙන්නේ බැංකුවක මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ අපි ණය වලින් අපිට පොලිය ලැබෙන එක. ඒක තමයි ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඊළඟට අපි පොලි ගෙවනවා කියන එක ඒවත් මෙහෙයුම් ක්‍රියාකාරකම්. නැත්නම් බැංකුවක තියෙන ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් ඒකනේ. අපි එක්ක පොලිය අපිට ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි පොලිය ගෙවනවා අපේ තැන්පතු වලට පොලි ගෙවනවා. එහෙම නැත්නම් අපි පොලිය ලබා ගන්නවා. ඒ වෙයින් තමයි අපි මේ පොලිය ලබා ගන්නෙ මේ පොලිය ගෙවන්නේ තමයි ප්‍රධාන ක්‍රියාකාරකම්. දැන් අපි රක්ෂණ ආයතනයක ඔය ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ මොනවාද ඒගොල්ලන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ එක්කෝ අපේ ඒගොල්ලෝ රක්ෂණ වාරික වලට අදාළ මුදල් ලබා ගන්නවා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ක්ලේම්ස් වලට අදාළ මුදල් ගෙවනවා රයිට් ඒව තමයි ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ ඒ ආයතන වල රයිට්
ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් කියත්තොත් එීම ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ ඒකත් හරි ලේසි අපිට හඳුන ගන්න ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ අපි ආයෝජනයක් මොන හරි කරනවා නම් ආයෝජනය කියලා කියන්නේ මොනවාද අපි නැවත අපි රිටර්න් එකක් බලාපොරොත්තු වෙන මොන හරි ආයෝජනයක් කරනවා නම් ඒ වගේම තමයි ආයෝජන ක්‍රියාකාරකම් වෙන්නේ ආයෝජන ගත්තොත් එහෙම මේකට තියෙන මුදල් සහ මුදල් වල සමාන දේ අයත් නොවන වෙනත් ආයෝජනයක් අත්පත් කර ගැනීම සඳහා අපි කරන දේවල් තමයි ආයෝජන ක්‍රියාකාරකම් වෙන්නේ. ඊළඟට මූල ක්‍රියාකාරකම්. එතන මූල ක්‍රියාකාරකම් ගත්තොත් එහෙම මූල ක්‍රියාකාරකම් වල ව්‍යාපාරයේ එක්කෝ අපේ අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නැත්නම් ණය ගැනීම වල මොන හරි වෙනසක් වෙන්න ඕනේ. ණය ගන්න එකේ එතකොට ප්‍රධානම දේ තමයි එක්ක අපි කොටස් නිකුත් කරන්න ඕනේ. එහෙම නැත්නම් කොටස් මිලදී ගැනීම කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපි වෙනත් ආයතනයකින් ණය ගැනීම කරන්න ඕනේ. වෙනත් ආයතනයකින් ණය ගන්නකොට ඒත් ඒ විදිහම තමයි. හරි. වයින්තන එක පැහැදිලි කියලා අපි ගානක් දෙයක් හදනකොටත් ඔක තවදුරටත් පැහැදිලි වෙයි. හයි මම මෙතනින් අද දවසට නවත්තනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවද කියන තැනින් ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්.